තිරකතාව අතර ෆැන්ටසි පරතරය යථාවාදීව බිඳහල තිරකතාවේ සාහිත්‍යවාදී ගනුදෙනු කරුවා ස්පර්ශීය මනුදිවි කලාවේ ස්පර්ශීය හඩරූ කැටයම් කලාවේ සාහිත්‍ය පරිච්ඡේදය සම්මත රාමුව තුල විකල්පවාදීව ජීවිතය රූපමයව කාව්‍යගත කළ රූපයේ සාහිත්‍ය පරිවර්තකය සෝමවීර සේනානායක ජීවිතය කතාව තිරය නාටකයේ සමානයි නුඹ ජීවිතේ මිනිස්සෙකුට ඒ මිනිස් වංශ කතාව දිගහැරෙනකොට අත්දැකීම කියන දේ හරි වැදගත්. අපි ලබන අත්දැකීම් වලින් අපි ප්‍රයෝජන ගන්නවද? අපේ අද කතානායකයා වෙන සෝමවීර සේනානායක මහත්මයා මේ අත්දැකීම පසක් කොටගත් චරිතයක්. ඒ පසක් කර ගැනීම ඔහුගේ මුද්‍රිත මාධ්‍ය ඇතුළේ ඔහුගේ පොතපත, කෙටි කතා, නවකතාව, ඒ වගේම පුවත්පත් මාධ්‍ය ඇතුළේ අපි දැක්කා, අපි කියෙව්වා. ඊට පස්සේ අපි 80 දශකයේ ඉඳලා රූපවාහිනිය බලනකොට මේ ටෙලි වංශ කතාවේ හැම පිටපතක්ම ඔහුගේ නමින් ලියවෙනකොට ඔහු ලැබපු අත්දැකීමේ කොටස්කාරය බවට අපිත් පත් වෙනවා. සිනමාවේ මහා සිනමා ලේඛනයන්හි ඔහුගේ පිටපත් රචනය එකතු වෙලා තිබ්බා. මේ හැම රචනයක් එක්කම ඇත්තටම අහපෞ සංක්ෂිප්තකලොත් ඉතුරු වෙන්නේ අත්දැකීම. ඒ අත්දැකීම මිනිසුකට බෙදා ගන්න තියෙනවා කියන්නේ හරිම වටිනවා. සියපත් පොකුරේ අපි සෝමවීර සේනානායකයන්ගේ නිර්මාණකරණයේ අත්දැකීම් ටිකක් වඩාත් විචිත්‍රවත් සහ විද්වත් විදිහට බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. ඒට අපට සිටිනවා හොඳ මණ්ඩලයක්. මම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අද සෝමවීර සේනානායක නිර්මාණ වේදේ පිළිබඳ කතා කරන්න එකතු වෙන රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්මයා. එතුමා තමයි සෝමවීර සේනානායකයන්ගේ මලනුවන්. මේ මල්ලි පිළිබඳ කතාව අද මේ වැඩසටහන ඇතුළේ විවිධ තැන්වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරි බැඳීමක්. ඒ බැඳීමෙන් චුට්ටක් එහාට ගියාපුවාම ඉඳගෙන ඉන්න ඔන්න පට්පට් ගාලා සම්තිං එක අපිට හොයලා දීපු චරිතේ. මම එහෙම කියන්නේ අපි 80 දශකයේ රූපහණේ බලනකොට අද බලපුදවිය මෙතන ඇති අපි බලාගෙන. ඉතින් සූර්යසේනව නිරන්තරයෙන් මතක් වෙනවා. මම එහෙම හඳුන්වලා දුන්නාට අපි එතුමා හඳුන්වා දීමේදී බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ගරු සභාපතිවරයා විදිහට ප්‍රවීණ රංගදර ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මාව අපි මේ වැඩසටහනට එකතු කරගන්නවා. දැන් අර සෝමවීර සේනානායක මහත්මයා නවයුගයේ කටයුතු කරන කාලේ නැත්නම් අපි හිතුවා ලේක් හවුස් එකේ කටයුතු කරන කාලේ ආනන්ද විද්‍යාලයේ ඉඳලා කොළු ගැටයක් කෙනවා සුදු පැහැති කලසමකුත් කොට කලසමකුත් ඇඳගෙන තවත් මිත්‍රයෙක් වන ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ මහත්මයාත් එක්ක මේ ලේක් හවුස් එක නරඹන්න. ටික දවසකින් මෙතුමා එකතු වෙනවා සෝමවීර සේනානායක මහත්මත් එක්ක නිර්මාණකරණයේ දිගු ගමනක් යන්න. අද සෝමවීර සේනානායක මහත්මයා අපිට නැහැ. හැබැයි මේ උත්තමයා ඒ අතීත වංශ කතාව එහෙම් පිටින්ම දිගහරින්න සූදානම් වෙන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී එඩි රංජිත් කුමාර මහත්මයා ගැන මම මේ කිව්වේ. අපි එතුමාව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. දැන් තමන්ගේ ගම්පිය සිංහ ඇවිල්ලා එතකොට ඔය සීතාවක රාජසිංහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න මේ සෝමවීර සේනානායක තමන්ගේ උසස් අධ්‍යාපනය නැත්නම් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ලබන්න එන්නේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට. එහෙම නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඒ ඇසුරෙහි ඒ අතීතයේ කියවීම වගේම එක්තරා අවස්ථාවකදී සෝමවීර සේනානායක මහත්මයාගෙන් තමන්ගේ දැනුම උකහා ගන්න නැත්නම් එතුමා ගුරුවරයෙක් විදිහට තමන්ට දැනුම් බෙදා දෙන චරිතයක් බවටත් මෙතුමාට පත් වෙනවා. ඒ නිසා මේ ඉතිහාසය කියවීමේ පැති දෙකක් තියෙනවා. අතීතය සහ වර්තමානය අතර මේ සසන්තනය කරන්න පුළුවන් වෙන්නේ අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව අධ්‍යන අංශයේ ආචාර්ය අපේ ප්‍රනීත් අබේසුන්දර මහත්මයා. මම හිතනවා ඒ සම්බන්ධතාවය අපිට පුළුවන් හොඳ තැනක් ගොඩනගා ගන්න. විස්තර කිරීම වැඩිදෝ කියලා හිතුණා. කොහොම නමුත් මේ කතාබහට අපි එමු ඉස්සර මතක තිබ්බ නාට්‍යයක අපිට ඇහිච්ච රිද්ම රටාවක් එක්ක. ඔබ බලලා තිබෙනවද රන් කහවණු? 1984 වගේ මට මතක හැටියට රන් කහවණු නාට්‍යය එනවා රන් කහවණු සල්ලි සල්ලි කියලා. ඇත්තරම මේ මද්ද්‍රව්‍ය නිසා මේ රට විනාශ වෙයි කියලා දීපු පණිවිඩය. ඉස්සර කිව්ව පණිවිඩය. අද තමයි අපිට දැනෙන්නේ. ඒ දැනීමත් එක්ක අර ගීතය අහමු. Thank you.
සල්ලි බැඳියා නෝට්ටු පොල අතු බිමට බැඳියා ඒව කඩන්නට හෙම්බත් වීලා මිනිස්සු පොර ගති ගහයක දිරිලා රංගාවනු සල්ලි සල්ලි රංගාවනු සල්ලි 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 ගසේ කරටිය ඉස්මත්තේ දිවිය ලෝකයේ දොරටුව ඇත්තේ යුක්තිය සෙනෙහස අහලක නැත්තේ ඒවා ගායට බැලලිල ඇත්තේ රංගාවනු සල්ලි සල්ලි රංගාවනු සල්ලි සල්ලි බැල මෙහෙකම් කොට තනින් වැටෙන්නෝ කඩු පොළු අරගෙන සටන් වදින්නෝ සල්ලි කඩන්නට ගහට නගින්නෝ අතුත් කඩාගෙන බිමට වැටෙන්නෝ රංගාවනු සල්ලි සල්ලි රංගාවනු සල්ලි 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 ගහක් උඩ සල්ලි බැඳියා නෝට්ටු පොළ අතු බිමට නැමියා ඒව කඩන්නට හෙම්බත් වීලා මිනිස්සු පොර ගති ගහයට වැටිලා රංගාවනු සල්ලි සල්ලි 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 ඇතරම මේ යුගයේ ඔය ටයිටස් තුරවත්ත මහත්මයා ඒ වගේම අපේ කතානායකයා සෝමීර සේනානායක මහත්මයා ඒ වගේම ප්‍රේමකීර්ති අල්ලිස් මේ හැම දෙනෙක්ම මේ හා සම්බන්ධව කටයුතු කළා. දැන් සෝමීර සේනානායක මහත්මයා ටයිටස් තුරවත්ත මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වෙනුවෙන් තමයි මේ රන්කහවණු නාට්‍යයේ මේ පිටපත සම්පාදනය කරන්නේ. එතකොට දැන් ඔබ අහපු ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති අල්ලිස් ප්‍රවීණගේ පද රචකයා. මේ සංගීතය පිළිබඳ කතා කිරීමේදී සෝමසිරි ලේසිංහ මහත්මයාම අපිට අමතක කරන්න බෑ. ඒවකට ජාතික රූපවාහිනියේ ඉතාම ප්‍රබල නාට්‍යයක් මේ රූපරාමුත් එක්ක අපි දැක්ක සමාජයේ හුඟක් වෙනස්කම් වේලාසනින් කතා කරපු නාට්‍යයක්. හරි. එතනින් අපි මේ වැඩසටහනට සේන්දු වෙමු. සෝමවීර සේනානායක මහත්මයා මේ අධ්‍යක්ීම් ගොන්න කරේ තියාගෙන අපිට බෙදන්නේ කොහොමද? ඔහුගේ පිටිපස්සේ තියෙන මේ සම්ප්‍රදාය මොකක්ද? දැන් මේ කතාව අපිට කියන්න මෙතන ඉන්න හොඳම චරිතය තමයි අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහත්මයා. එතුමාව විශ්වවිද්‍යාලයට අරින්න ලොකු අයියලා ගත්ත වෙහෙසත් ඒ ඔස්සේ ගොඩනැගිච්ච මේ සංස්කෘතියත් ඔබට කිය යුතුමයි. ඒ නිසා සෝමීර සේනානායක මහත්තයාගේ ජීවිතේ හැඩය පිළිබඳ අපි චුට්ටක් කතා කරන්න ඕනේ. ඔව් මේ සෝමීර සේනානායක තමයි වැඩිමහල් සහෝදරයා. ඇත්තටම හැදුනේ වැඩුනේ කලාකාමි පරිසරයක් තුළ. ඒකට හේතුව අපේ සීයා මේ එල්.එන්. සේනානායක මේ සීයට තිබුණ පුරුද්දක් ඒ කාර්යයේ ටවර් හෝල් මේ නාට්‍ය නරඹන්න සීයා ඈත අතීතේ කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා මේ නාට්‍ය බලලා මේ නාට්‍ය ගිහිලා ගමේ මිනිසුන්ට මේ නාට්‍ය බලන්න නැහැනේ කියලා සීයා ඒ නාට්‍ය ප්‍රතිනිර්මාණය කරනවා ගමේ නළු නිළිය. ඒක හරි සුන්දර දෙයක්. මොකද මේ ඒ අපේ ගෙදර අර ඒ කාලේ කියන්නේ සර්පිනාව කියලා හාමෝනියම සර්පිනාවේ සියලු භාණ්ඩ තිබුණා. ඉතින් මේ බා වාදනය කරමින් සීය මතකයෙන් ඒ නාට්‍ය ගීත කියනවා. ඒ කියනකොට වෙන කිසිම උපකරණයක් නැත්නම් හැඳි දෙකක් එකට තට්ටු කර කර අපේ අයියා ඒකට තාලය අල්ලනවා. එතකොට මේ විදිහට ගමේ කොල්ල කුරුට්ටු අල්ලගෙන මේ නාට්‍ය නිර්මාණය කරනකොට ඒවට කියන්නේ LNS නිර්මාණ කියලා. එහෙම නැත්නම් නාට්‍ය කියලා. මොකද ඒ සීයාගේ නමෙන් එන අකුරු තුනින් ලොරෙන්සෝ නෝනිස් සේනානායක. ලොරෙන්සෝ නෝනිස් සේනානායක. එතකොට මේ නාට්‍ය එහෙම නිර්මාණය කරනකොට මේක පිටිපස්සෙන් අයියා ඉන්නවා. මොකද අපේ පවුල වැඩිමලා වශයෙන්. හැබැයි අපේ තාත්තා තුල තාත්තා ගමේ සිංහල වෛද්‍යවරයෙක්. හැබැයි තාත්තා තුල අර සීයා ගාව තිබුණු කලාව තිබුණ නැහැ. ඔහු කලේ වෛද්‍ය වෘත්තිය. හැබැයි ඒ සීයා ගාව තිබුණු කලාව අපේ අයියා ගාවට ආවා මොන යම් හෝ ක්‍රමයකින්. ඒක නිසා ඔහු කුඩා කාලයේ සිටම එවැනි කලාකාමී පරිසරයක හැදුණා. මම හිතන ඌ ඒක සඳහන් කරලා තියෙනවා. මට මතකයි අපේ අම්මා කියනවා ඒ කාලේ සීයා මේ ගමේ කොල්ල කුරුට්ට ටික අල්ලගෙන මේ නාට්‍ය නිර්මාණය කරනකොට ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න ඕනේ. ඉතින් මේ කණ්ඩ දෙන්න ගමේ කොස් දෙල් පොල් හොයන්න ඕනේ. ඉතින් සමහරලාවට මේ නාට්‍යයට රඟපාන රජුරෝ
නාට්‍ය ඇඳුම් පිටින් ගස් නගිනවා මොකද පොල් කඩන්න කොස් කඩන්න ඒ විදිහට ඉතින් ওই විදිහට ඒකේ හරි සුන්දරකමක් තිබුණා මේ වදියේ බොහොම සියුම් විදිහට මගේ වැඩිමහල් සහෝදරය බලාගෙන හිටියා මේ මේ තියෙන ගමේ තියෙන ගැමිකම නිර්වාජ්‍ය ගැමි ලක්ෂණ ඒකතුලින් මතුවන කලාව බලාගෙන හිටියා ඒ කාලේ ලංකාවට ආපු ග්‍රැමෆෝන් යන්ත්‍ර වලින් මුල්ම ග්‍රැමෆෝන් යන්ත්‍ර වලින් එකක් අපේ සීයා ගෙනාවා ඒ සීයා ගෙනාපු ග්‍රැමෆෝන් යන්ත්‍රය අදත් අපේ මහගෙදර තියෙනවා අදත් ඒක ක්‍රියාත්මකයි එතකොට හිස් මාස්ටර්ස් වොයිස් කියලා HMV ඔව් බල්ලා මේ ඒ ග්‍රැමෆෝන් එකට මේ හඬ ඒ රූප රාමුවත් එක්ක දැන් මේ ගීත වාදනය කරනකොට ඒ කාලේ අර යකඩ ඉඳි කටුවක් තමයි දාලා මේ කරකවන්න ඕනේ මේක මේ වයින් කරන්න ඕනේ සමහරලාට එකේ ගවණ කියලා එකක් තියෙනවා මේක පොඩ්ඩක් හරි ගියේ නැත්නම් මේකේ වේගය වෙනස් වෙනවා සමහරලාට අපිට සින්දුව ඉතා ශීඝ්‍ර වේගයෙන් ඇහෙනවා සමහරලාට මන්දගාමීව ඇහෙනවා ඉතින් මේ වාගේ මේ බොහොම මේ අඩු තාක්ෂණයෙන් හැබැයි අපි පුදුම සුන්දරත්වයක් වින්දා ඉතින් මේ ග්‍රැමෆෝන් යන්ත්‍රය අරගෙන යන්න ඕනේ අපේ අයියා සමහරලාට ගමේ මගුල් ගයක් වාගේ දෙයක් වුණාම මේ ග්‍රැමෆෝන් යන්ත්‍රය ඉල්ලනවා මොකද ඒක තමයි සංගීතය සපයන සපයන්නේ හැබැයි අපේ අයියා ඕක දෙන්නේ නැහැ කාටවත් ඒක ගමේ අපේ ගෙදර ඉන්න වැඩ කරන ළමෙක්ගේ ඔළුව උඩ තියාගෙන අයියත් ඒක පිටිපස්සෙන් ගිහලා මේක ක්‍රියාත්මක කරන්නේ අයියා ඉතින් අන්න එහෙම ඒ එදා ඉඳන්ම මේ සංගීතය කලාව ගැන උනන්දුවත් තිබුණා ඒ වගේම අපේ පියාට පාලි සංස්කෘත සිංහල පිළිබඳ මනා දැනුමක් තිබුණා ඒක නිසා පියාගේ ඇසුරෙන් පොතපතට යොමු වුණා සීයාගේ ඇසුරෙන් කලාවට යොමු වුණා ඉතින් මේ දෙකම එකට යොමු වීම මං හිතනවා මහ පුදුම ප්‍රතිපලයක් පසු කාලයක ලැබුණයි කියලා ඔය සෝමවීර කියන නම යෙදීම පවා යම්මාකාරයක අභියෝගාත්මක කටයුත්තක් වුණා ඒ කාලේ ඒ පෞල් සංස්ථාව ඇතුලේ මං හිතන්නේ සිංහල නමක් මුල්වරට ආපු කතාව කියලා ඔබතුමා ලියලා තිබ්බා ඔව් මම ඒක මේ ඒ කියන්නේ ලිපියකුත් ලිව්වා මොකද ඒක හරි සුන්දර දෙයක් කියන්නේ අපේ පවුලේ දැන් අපේ සීයා ලොරෙන්සු නොනිස් සේනානායක එතකොට ඒ සීයාගේ පරම්පරාවෙන් අපේ අම්මගේ පරම්පර ඒ තාත්තගේ පරම්පර අම්මා තාත්තා මාටින් නොනිස් සේනානායක අම්මා ලිනී ලැන්සනි පෙරේරා එතකොට අම්මගේ පරම්පරාවත් අපේ අම්මගේ පැත්තෙන් එන සීයා මරියානෝ ඒ විදිහට සියල්ලම තිබුණේ සැම්සන් අපේ මාමා සැම්සන් ඇනිමොන් ඒ වාගේ එතකොට මේ සියලුම නම් ඉංග්‍රීසි නම් දැන් මේ ASCII අපේ පියාට ඕනකම තිබුණා මේ પરම්පරාවේ මේ දරුවට සිංහල නමක් දෙන්න. එතකොට අපේ මේ මගේ ලොකු සහෝ ලොකු වැඩිමහල් සහෝදරය ඉපදුනහම මේ සිංහල නමක් දීම සහ මේ ඉංග්‍රීසි නමක් දීම අතර ලොකු සංවාදයක් පවුල තුල ඇති වුණා. ඉතින් මේ සංවාදයේදී අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ නම දෙනෙක් ඉන්නවා. එතන මේ නම දෙනා එක්ක තාත්තට සිද්ධ වුණා සටනක් කරන්න සිංහල නමක් සඳහා. ඒ නිසා ඇත්තෙන්ම අයියා ගොප්පැන්න සතියේ දින අයියා උපතෙන් සතියකට පස්සේ. මොකද මේ සතියක් මේ සටන ගියා. ගිහිල් ඉවර වෙලා අන්තිමට මේ අපේ තාත්තා මේ සෝමීර කියන නම දීලා තියෙන්නේ සෝම දෙයියන්ගේ ඒ කියන්නේ මේ සෝම කියන්නේ පානයක් බොහොම කතිකත්වයේ ඇති කරන පානයක්. ඒතර සෝම දෙවියන්ගේ වීරත්වය සහ මේ සෝම පානය මොකද අපේ තාත්තා වෛද්‍යවරයෙක් නිසා ඒකක් දන්නවා මේ සියල්ල එකට එකතු කරලා සෝමවීර කියලා නම දුන්නා මට හිතා ගන්න බැරි තාත්තා එහෙම නමක් දුන්නේ ඇයි කියලා ඒ වගේම ඒ වචනවලට කතිකත්වයට ප්‍රමුඛ ස්ථානය අපේ අයියාට ලැබුණා මගේ දැන් ඉතාලම වටිනා සංස්කෘතියක් ඒ මූල ආරම්භය පිළිබඳ සටහන් තැබි අර ඔබ සඳහන් කළා වගේ උපැන්න සාතිකයේ එක උපන්දිනයක් තිබ්බේ 44 දෙසැම්බර් 3 වෙනිදා කියලා කේන්ද්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ 44 නොවැම්බර් 25 කියලා. ඉතින් ඒ උපත්ති ඉඳලා මේ දක්වාම අපිට තියෙන ඉතිහාසයක් කතා කරන්න. ඒක අපේ සංස්කෘතියේ කොටසක්. ඒ කතා කිරීම සඳහා අපිට මේ රූපරාමු ටික එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මින් පෙර අවස්ථාවලදී සෝමවීර සේනානායක මහත්මයා පිළිබඳ විවිධ ආකාරයේ වැඩසටහන් වලදී ස්වාධින් රූපහානිය සමග ඔහු මුණ ගැසුණු නිසා අපි ඒ රූපරාමු කිහිපෙන් අරඹලා මේ කතාබහේ ආරම්භයට ප්‍රවිෂ්ඨය ලබා ගන්න සූදානම් වෙන්නේ රූපවාහිනිය සිහිනයකින් එහා සැබෑවක් වන්නට පටන් ගත් යුගයේ අපි මේ වර්ණාවලිය දෙස දින ගණන් බලා සිටියෙමු රූපවාහිනිය මුලින්ම උත්පාදෝ දා සිටම ටෙලිනාට්‍ය තිර රචනා කලාවේ සෝමවීර සේනානායකද උත්පාද විය ඔහු සැබවින්ම නිසකවම
ශ්‍රී ලාංකේය ටෙලිතිර කතා රචනයේ නුසුන් ප්‍රවාහයට අරුත් දුන් ආදිතම යාම වේ. कोई दे यांट कियांट दे अप्पे मात कावे नेंदर उदाव वेन कियल मात आविल्ला मट नंगी किवा महत्या गेनो अडो मे लदगत महत्या कविल्ला इन्नो बलक रिलापानिक कियांट कियापल्ला कुनुहर्प कियांट पा केला हरदर कोम सर मेवा दकिने उट सर के हितरन निकंग अभिलिक केदी ने सर मेरियल कोम तमाई सर अब एक तीन ने मंग कथा करो बाजार के एक एक बात नोटो मेरा तेरे तेरे जान माते मम्मी को उड़ीन करा यहाँ तक उड़ीन मैं हाँ उड़ीन यहाँ तक ही ला मगे तेरे रे लगा डन दे पाँ वो ये तो बम बगिया मिनी सुबह लागे नहीं नार हेविंग कले ओ विटिंग सिंहला और उधर तो इससे ला कोई वैध राजकारित ही वर्या करोगे अंडे पाए स्वकीय अंदर मेन्म अन्य प्रवीण कृतिद मुल्हर सुरकिमीन रूपमाद्यटेवा पनपवान्नट ओदुन दायकत्वय ससंदिय नोहे अदट दवास तुनाक वेन लाल अदवा तेद दन्ने मुने वैरात दक्कला गैर लमाइन तो हम गाने बाईने सिंधा तीन मदर कोई एका हरे में वालाओ इन्नोने माटो वने हैटियट दीर्घ रूपवाहिनी दिग्हरुम दुर्लभ ऊ एम युगे दूधरुओ एपिसोड देसी त्याग सप्रमिन इदा समक्कल नोहेन वार्ता तेबुये तानी रचके कुगे मनसे उपान चरितावली पदु जन समाचे में चरित बवट पत करव मिनी सोमवीर सेना नायक वे साधु साधु ऊपर देखो वेला तीन कार के ब्रेक के हुए नहीं मुदलाल ब्रेक ब्रेक आओ लाइन अदत्ड़ी साध गंगे हाकले अली पड़ने गंगे नान्ने बाय वेन्नो उन्ने सर मनादे बेत बेत मी खेली खाटू एल बाटू अरलु बुलु नेली बीन कोहंब ओन तरम मी खेली थी ना अपे अम्मा गंगे यहाँ खेले बेत जाती कुतु करना Thank you.
මන්නා හිතන්නේ අපේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක ලස්සන පලාතකට හම් වෙලා තියෙන කියලා. ෂා. අද තාත්තා හිටපු කාමරේ හරි ලස්සනයි. හරි සුවඳයි. නම මොකද? සඳමාලි රේෂිකා. ඔයාගේ අම්මා? අම්මා සෞදි, තාත්තා ඉතාලි. මං මෙහෙ. දැන් ඉතින් බතින් බුලතින් සාද විඳලා හැම යන්න බැරියයි. අනේ කරදර වෙන්න එපා කේ. අපි ඉක්මනට යන්නත් ඕනේ නේද? ආ. එහෙම සිරිතක් තියෙනවෙ? दो ब्यूटी सेंटर आना अम्म फिटनेस सेंटर आना पुता रास्ते आदि आना मम मगोल कन्न एक एक आगे नए लंड अच्छा में ना अपने राल हमें तो मेहदा और सर बैठे टिका वैडी अपने राल हमें रैवे ना किया नहीं थिंग इल्वे ना हम तमाई बेबी सिंह यो माँग आधा में यान ले पाए। अनेसी, अनेसी। मेक अपे यातीम आप इटे पुरुष हरी इटे पिलेर का जाता दाने खाम दुनी। मट मेक मगे यातीम बुद्धि हाव दुने पूजा करने टा आशा हाव दुनी। हुंगा खोंदाई। අපි යමු බුද්ධ පූජාවට යන්න විහාර මන්දිරයට. විචාරකයන්ගේ අහේතුක අවිචාරයට ලක් වූද සෝමවීර සේනානායකයන්ගේ ටෙලිතිර කතා නොවන්නට වත්මන අප අත්දකින රූපවාහිනී මාලා නාටකයේ දුර්භාග්‍ය සම්පන්න ව්‍යාධ්‍යාමය මීට බොහෝ කලකට පෙර ප්‍රාදුර්භූත වී මේවන විට පුංචි තිරය වෙනසෙන්නටද ඉඩ තිබුණි. මේ විශ්මයාවහ ප්‍රතිහාරය පාන්නට අප කතානායකයා සමත් වූයේ ඔහු සුලභ සිදුවීම් තුළින් ප්‍රබල ජීවන අත්දැකීම් පසක් කළ ජීවිත නිරීක්ෂකයෙකු වූ නිසාය. ටෙලිතිරය මැලිනු කළ සුලි විසුල ටෙලිපෙතක සිලිසිලිය හෙලි කෙරුණ දිලිතරුව එළඹ එන හෙට දිනද දෙනුවනම විවර කළ අරුත් හර පෙරටු කළ නිකචරිත මවනු මැන දැන් මොකද හිතෙන්නේ මේ රූපරාම දිහා බලාගෙන සිටියාම ඔහු තමයි අපේ රූපවාහිනී වංශ කතාවේ මුල් යුගයේ හැම ටෙලි නාට්‍යයකම මේ පිටපත් රචකයා ඇත්තටම ඔහු ඒ සම්පාදනය කරන්නේ දැනුම් සම්භාරයක් ඉගෙනගෙන නෙමෙයි සොයුසායෙන් තමන් විසින්ම මෙයා අධ්‍යයනය කරමින් ලබාගත් ඉගෙනුම නිසා ඒ නිසා මේ හැම කාරණාවකදීම සෝමවීර සේනානායක කලාවක් ඒක ඇතුළේ තියෙනවා ओलियन तनकदी मनस अवल करगत प्रबुद्धे को असुर किरीमे लभ्य नोह कि सतुटा हदवती जीवत्न अहिंसक गमि उपासकम्मा कुदेश बलासिटी मेन लदह कि मिनीसुन समग पमनाव सतासी उपाउंड यक्ष भूत प्रेत पिशाचादीन समगद देवीवरुण समगद एक्विशु अंतिम परपुर अपय केल ये कथावतम मे पसकर नरमे हेम रूपराम दम्मनवा रागमट एम अन्नी දම්මජාගොඩ මහත්මයා පලිඟුමැණිකේ නිර්මාණය කරන්න සූදානම් වෙලා මේකට අවශ්‍ය නළුනිලිය හොයනකොට ජැක්සන් ඇන්තනී සෞර්ධයා යෝජනා කරනවා එවකට යවුණ සම්මාන දිනපු චරිතයක්. දැන් ඔහු හිටියේ ඒ වෙනකොටත් මහ පොළොවේ නෙමෙයි. තමන්ගේ ගෙවත්තේ කොස්ගහක් මුදුනේ වැලගෙඩියක් අර කොස්ගහේ මුදුනේ ඉඳන්ම පත බබා ඉන්නකොට තමයි මේ පණිවිඩය ඇවිල්ලා ජැක්සන් ඔබට කියන්නේ ශ්‍රියන්ත අයියා. ඔබ පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේ මම කැමති එතන ඉඳලා කතාව කියනවා. ඊට තව ටිකක් එහාට ගන්න. ඇත්තටම මේ සුරවීර මැරිතුමා අපේ ගාමිණීස කතා කරනකොට මම දැස් වසාගෙන අහගෙන ඉන්නකොට මට දැනෙනවා සෝම්වීර සේනානායක ගුරුතුමාගේ හඬ. එමමයි කියලා. එමමයි. එමමමයි. එතකොට මට මගේ මතකයේ සහ බොහෝ දේවල් මතකයෙන් එකතු වෙමින් එන්න පටන් ගත්තා. 1983 විතර
सोमवीर सेनानायक महात्म्या जातिक रूपवाहिनी लियनवा पुण्य भूमि केला वार्ता वेडसटहन ए वेडसटहन संधा एतुमा तंत्रिमले प्रदेश नोगियाना ये वेडसटहन करनातरे पोडी वेलावकदी पोडी कडिया कैनट नावा ना ये कडिये तेक बिबीन वेलावट ए पारे बस एकक नोगियाना ये बस एकेन निकं विसितुरु तरुणेक नोबेस्सा ना मम अद मेतन इंदगिना नेत मुकद मे सीलु कारणाटिके इन्नी मे अपे दयाबर गुरुतुमागे मनस कुहरे तुल निर्माणे वेच्च मे चरिते ये चरित्रे माव होयागे ना पु क्रमवेदियट वे बुदुवा किव्वे ओ दैन मे चरित्रे संधा कारणाव एकतु वेला जैक्सन अपे सहृदया जातिक रूपवाहिनी एतकोट संबंधकम पवत्तनो ओहुट धम्मजावड महत्या कीनो अर यक्षया वंडगहागने एनवा कीला यक्षया कीला कियन्ने परासगिरी नाट्य मम रंगपैवे पूर्णकडन यक्षयागे चरित्रे ए क्यूम जैक्सन कि नैने मगे आलू आया मंग अंडगहागने एन्नम कीला मंगे गेदर यानोट मम जैक्सन ला गेदर ओब क्यूवागे वेल गहक उड वेल गेडिया कमी ए कालित एहेम तमाई हरि इंदला मट अंडगहनवा ओहु मेहेम मे उड बलागेन बहल एनो टेलीनाटिक रंग पांडे अंड मंको बुरु के अंडे पा वो है बुरु वो वा बैडन ने नै नै इंदो या वो है नो दम मिन्न मिही मतलब या पी दिन ना मैं टेलीनाटिक संधान निर्माणी ये टे एकतु वेन्नी नमूद कैसे बेतात मैं पहला हम्बो नाम ये पहला है तुले हरी लसन कारणा गुड़ती बा ये पहला केवड़ पसे तमाई मट महादेवंत भक्तिया गौरव महा देवंत आदर अक्का एक में नलुआट करंड तीन कारनाटिक उक्कुप तीनो बस से काक केनो अपारे आप वाम इकने बहिनो में तोप्पी दागातु जैकेट टेंदगातु सनग्लास दागातु लघु बैग अतरगातु सेट का करे दिया गातु सनग्लास देखा दागातु एक मम पोटा कीवंड कमन ने अनिवार्यम ओके रूपराम को अभी आगे बोलवा उदय सुधान मेम तीन मेतुमागे पलक पोते ओ बस बसन सूरसेन रेदुरुट स्तुति अटियं उत्साह कथा कराय सूरसेन राइट थैंक्स लॉट राइट थैंक्स लॉट क्यूवा बस ने पिटते मगो की मगिन कीप देने को मे माम तो मिनी साधे से कुतूहल बलमिंग आती තිස්සවරේදී තරුණයෙකුන සූරසෙන ඇඳුමින් පැළඳුමින් අමුතු පුද්ගලයෙකි ඩෙනිම් කලිසමක් වර්ණවත් ටී-ෂර්ට් එකක් ජැකට් එකක් හැඳ සිටින ඔහු ලොකු පටියක් ඉන බැඳ සිටි බූට් සබත්තු දෙකක් පැළ සිටින ඔහුගේ ගෙලෙයි ලොකු ඉමිටේෂන් චේන් එකක් ඇත අතෙහි බැඳි ඔරලෝසු ඉතා ලොකුයේ කෙස් අවුලේ මුහුණේ රැවුල් හොවා ඇත හිසෙහි තොප්පිය බාල සංග්ලාස් කුට්ට මත පැළ සිටි ඔහුගේ එක් අතක 2-in-1 යන්ත්‍රය ඇති අතර අනික් අතේ ලොකු බෑග් එකකි තවත් බෑග් එකක් කරේ ඉලාගෙන යයි ओहु सांप्रदायिक गमकट अमुतु सांस्कृतिया क्रगेने को बहु पिनी देव एई सूरसेने सूरसेने साकर दे ये नवालू गुरुनाल से गोले पोटाई दीवे लोके वाटा मान्यान
දිව්‍ය ලෝකේ යන්නෙත් අපි වාගේ වුන් තමයි බං. ඒ වුණාට ඉතින් සතාස රුපයාටවත් හිංසාවක් පීඩාවක් නොකර ඉන්න ඕනේ. එක්කෝ කරන කර්මාන්තයකින් ගෙදරට 54ක් හොයලා දෙන්න ඕනේ. නැත්තම් බල්ලෙක්ට ගැහුවත් ඒකටවත් කට නොදා ඉන්න ඕනේ. අතන මෙතන කොන්න කොවිල් වල ගිරෙකුත් නැහැ. ගෙදරත් පිටියක්වත් තියෙන දවසකුත් නැහැ. ලස්සන සුන්දර මතක සටහන්. අපි මතක සටහන් ටික ටික බෙදා ගනිමු. දැන් ඔය නාට්‍ය යන කාලේ මේ මේ සෝමිර සේනානායක මහත්තයා ගෙදරට නම් කරලා තියෙන අර පළඟු මැණික මෑන්ස්ලා ගෙදර කියලා එහෙම 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 කියලා තියෙනවලු. ඒතර පළඟු මැණික ටුවර්ස් පවා තිබිලා තියෙනවා ඒ කාලේ. ඔව්. ඒතරද මේ මේ ආචාර්ය ප්‍රණීත් අපි සුන්දර මහත්මයානි මම දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් සෝමිර සේනානායක මහත්මයා ගාව තියෙන මේ ගැමිකම මේ ඔස්සේ ගොඩ නගනවා. ඔහු මේ ඇසුරු කරන ජන විඥාණය මේ තමන්ගේ නිර්මාණ කටයුතු ඇතුළට මෙහෙම පුද්ගලයෙක් කරන්නේ ඔහු සතුව තිබෙන කුමන හැකියාවන් නිසාද ඔහු ඇතුලේ මේ කැකෑරෙන ශක්තිය පිළිබඳ මම කැමතියි ඔබෙන් දැනගන්න මේ මානව ලක්ෂණිය පිළිබඳ එකක් උපංගෙයි ප්‍රතිභාව ඊළඟට තමන් උපන්නේ ගැමි පරිසරයක ඒකට ඒ වැඩිහිටි චරිත මහාචාර්යතුමා පැහැදිලි කරා සීයාගෙන් දෙමෝපියන්ගෙන් පැමුණුණු පරිසර සිද්ධියවට ජනයාගේ ඇවතුම් පැවතුම් ඊළඟට ඔය යුගයේ හැට ගණන්වල ඉඳලා එනකොට ලංකාව වෙනස් වීමකට භාජන වෙමින් පැවතුණා. එතකොට ටෙලිවිෂන් තිබුණ නැහැ. ඔව්. විවෘත ආර්ථික කම්පියුටර් මුකුත් නැහැ. පත්තර සංගරා රේඩියෝ එච්චරයි තිබුණේ. හැබැයි පොත් තිබුණ කේවන්. දැන් එතුමාගේ ජීවිත කතාව අපි අධ්‍යයනය කරද්දී පුංචි කාලේ ඉඳලා පොත් කියවලා තියෙනවා. මොකද එතුමාගේ පියාත් පොත් කියවපු කෙනෙක්. ඒ පාණ්ඩිත්‍යය උකහාගත්ත ඉතාම කුඩා කාලේ අවුරුදු 10 දී විතර ජාතක කතා පොත කියවලා තියෙනවා. බොහොම ගරු සම්පන්නව තමයි. ඒකට බෞද්ධ සාහිත්‍යයක් ම ඇසුරු කරලා තියෙනවා. ওই විදිහට එන අත්දැකීම් ජීවන අනුභූතින් බවට පත් කළා. කොළඹට ඇවිල්ලා ජීවත් වෙනකොට දුටු දේවල් පුවත්පත් ලෝකයට අවතීර්ණ වුණාම ලබාගත්තු අත්දැකීම් එක පෝෂණය වෙලා අර වෙනස් වෙන මාධ්‍යත් එක්ක ඒ බහුජන මාධ්‍යත් එක්ක එතකොට සමාජීය මාධ්‍ය තිබුණෙත් නැහැ නේ ඒක දැන්නේ තින් ඒ ඒ නිරීක්ෂණ ශක්තිය එතුමාගේ කවිත්වයත් එක්ක මුහු වෙලා තමයි නිර්මාණවලට ආවේ කියලා තමයි මට හිතෙන්නේ කොච්චර සුන්දර කතාවක්ද මේ කතාවේ ඊළඟ ප්‍රවිෂ්ටි අපිට ගන්න තියෙන්නේ මේ සිනමා පිටපත් රචනය සහ ඔහුගේ පුවත්පත් කලා ජීවිතය ඒ කතාව කියන්නේ ඒඩි රංජිත් මහත්මයා සූදානම්ෙන් ඉන්න මම ඔබතුමාට ප්‍රවිෂ්ටයක් විදිහට මෙතනදී අපි හඳුන්වා දෙන්න සූදානම් සෝමීර සේනානායක මහත්මයා රචනා කරන ලද විජේධර්ම ශ්‍රී මහත්මයා වෙනුවෙන් ඔහුගේ අධ්‍යක්ෂණය වෙනුවෙන් රචනා කරන ලද විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් තමයි ආරාධනා. ආරාධනා චිත්‍රපටය ඇතුලේ හරි ලස්සන සිනමාත්මක තැන් අපිට තියෙන කතා කරන්න. මෙතනදී තියෙන පොදු අත්දැකීම් ගොඩක් බෙදා හදා ගන්න. මේ ආරාධනා චිත්‍රපටය ඇතුලේ එනවා ගීත කිහිපයක්. ඒ අතරින් අපි නිතර භාවිතයට නොගෙනෙන ඉතාම වටින ගීතයක් තමයි විජය කුමාරතුංග මහත්මයා ගායනා කරපු සිනහවකින් පුතුගෙමුවේ කියන ගීතය. දැන් අද අපේ ඉන්දිකත් ඒ වගේම දේවිකාත් සූදානම් මේ අවස්ථාවට උදාහරණ කොට මේ ගීතය ගයන්න. මම හිතනවා මේක විශේෂ අවස්ථාවක්. එතනින් අපි ඊළඟ තැනට පීමනිමු. Thank you.
अत्र मे गीते आंगिन्नकोट आराधना चित्रपटे मदगसटहन अपे हिते मैवेनो तन स्वाधीन रूपाणि ओब मीट कालगिरिसल्ल मे तिरे दकिन्न नैति मे सिनेमाव 1981 करन लद निर्माणयक् ओय अहपु गीते अपे सुनसरत् पेरेरा महात्मा तमयि रचना करन्ने ए वगेम एच एम जयवर्धनयन् तमयि संगीतवत् करन्ने गीत गायनेयि विजय कुमार तुंगगे हंड ए वगेम दमयंति जयसूर्यगे हंड एकट मतु वेनो तैं दमयंति जयसूर्य महात्म्य मतकनूर तैं स्वामी पुरुष मेतन सिटीनो ए डी रंजित कुमार महात्मा रंजित कुमार महात्मा मम लंगावे मे अपे सोमवीर सेना नायक महात्मा तेनो पासल साहित्य अकेलेगा तैं पासल साहित्य एन्ने ओगे मे रुवन्वल मध्य महाविद्यालय इगन गन्न काले ओहु लियन कियन देवल असुरेन मे ए डी रंजित महात्मा मम मे पोडी सटहनक दांग आवा पंतिय केल्लकट लियपु कविया प्रिंसिपल के बेनु गहन सिद्ध वेच एक कवि तीन मेन मेमाई उड़काय निराया पुलुकुल गस्साया धनमन पिनाया केलेस वनमद मेम मेराया गेला मेराया गेला प्रिंसिपल गेला प्रिंसिपल बाइन ने गहन ने ओह उपदेश देना मेम देवाल लियन एपा मीट वडा हों तो देवाल तीन लियन गेला मां कहमती होगे पासल समय नवयुगेट मां दन्ना तरमें ओ लिपि 31ක් විතර වෙන 32 ලිපිය තමයි පළවෙනි එතෙන් සිට කතාව ඇත්තටම අර ඔබ කලින් හඳුන්ලා දුන්නා වගේ සෝමවීර සේනානායක මහත්මයාගේ මේ ලිපි තමයි මම හුඟක් කියුවේ විශේෂයෙන්ම නවයුගයේ සංගරාවේ ඒ කාලේ නවයුගයේ සංගරාව ගොහම මේ ඒක හරියට විශ්වවිද්‍යාලයක් වගේ සංගරාව ඉතින් මේ සංගරාව මේ සංගරාවට ඉතාම හොඳ කෙටි කතා ඒ වගේම විශේෂයෙන්ම රුසියානු සාහිත්‍යයේ ලේඛකයෝ ගැන ලිපි පෙළක් ලියලා දුන්නා අපි එතකොට ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ ආනන්දි මගේ පන්ති මිතුරා මේ කුලරත්න ආර්යවංශයි මමයි බොහොම නොතිත් ආසාවෙන් මේ
ලිපි කියවනවා. ඒ කියන්නේ අර නිම්බලල් එහෙම කරන කාලේ. කාලේ. ඊට ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා. ඉතින් ඔහම ඔහම ඉන්න කාලේ දවසක් ඒ කාලෙම අපි සෙවන කියලා පත්‍රයක් කළා. මොහම්මත් කුලරත්න ආර්යවංශත් තව දෙතුන් දෙනෙක් එකතු වෙලා කළා. මේ පත්‍රය අරගෙන දැන් අපිට ලේක් හවුස් යන්න ඕනේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ යන්න. මේ පත්‍රය අරන් ගියාම මේ ප්‍රචාරිකුත් හම්බෙන හින්දා අපි දන්න සංගරාවෙන් කියවපු නමුත් රූපකායෙන් දෙකපු නැති සෝම්වීර සේනානායකව හම්බෙන්න අපි අවස්ථාවක් කරගන්නවා. ඉතින් එතෙන්දී අපි කියනවා අපි ආනන්දෙන් පත්‍රයක් ගැහුවා මේක දෙන්න සෝම්වීර සේනානායක මහත්තයව හම්බෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට උඩට එන්න කියලා. පස්සේ එතුමා අපිට පත්‍රයට ප්‍රචාරිකුත් දීලා ඉතින් අපි මේක අපි නිතර යන්නෙන්න එන තනක් කරගත්ත ලේක් හවුස් එකේ මොකද සෝම්වීර සේනානායකයන් අපිට හුඟක් අඩුපාඩු මේ පත්‍රේ කියලා දුන්නා මේ හෙඩින්ග්ස් දාන හැටි එතකොට කතා තෝරගන්න හැටි කෙනෙක් පාසල් ශිෂ්‍යෙක් දෙන හැම ලිපියක්ම මේ විදිහටම පළ කරන්න නැතුව ඒවා සංස්කරණය හැටි සංස්කරණය කරන හැටි වගේ දේවල් ගැන අපිට මේ මේ ඉගෙනුවා ඉතින් අත්ත වශයෙන්ම මට පොඩි කාලේ ඉඳන් පත්‍ර කාරික වෙන්න ඕනේ තියෙන ආසාව හින්දා මම වඩ වඩා කිට්ටුනා සෝම්විර සේනානායකයන්ට උනිත් අඳුම ගානේ සතිර සැරයක් හම්බ වෙනවා ඒ ඒ කාලේ මේ ඉතින් ඉතුමාව අඳුනගෙන ඉතුමා අත්ත වශයෙන්ම මගේ මාධ්‍ය ජීවිතේ පළවෙනි ගුරුතුමා කිව්වොත් නිවැරදි තව එක්කෙනෙක් ඉන්නවා ලක්ෂ්මන් වික්‍රමසිංහ කියලා ඒ දෙන්න තමයි මට හුඟක් උපදෙස් දීලා මාව කොහොම හරි 69 මේ කියන්නේ 68 69 මම සරසවි පත්‍රයට සම්බන්ධ වෙනවා එතන ඉඳලා දිගින් දිගටම සෝමවීර සේනානායක මහත්තයත් කටයුතු කරා එයාගේ මේසේ ගාවම තමයි හිටියේ මුල් කාලේ එයාගේ මේසේ මේ පුටුවක් නැතුව මේ මේසේ දෙපැත්තේ හිටියේ එතුමා ඉතරම් කාරුණික වුණා මට එතන පුටුවක් තියාගෙන වැඩ කරන්න පුළුවන්. එතුමා හුඟක් දෙයක් වල සඳහන් කරලා තියෙනවා ඔබතුමා එතුමත් එක්ක බොහොම ලෙන්ගතුව දුක සැප බෙදාගත්ත මිනිසෙක් කියලා. ඔව් මං හිතන්නේ මගේ පත්‍රකලා ජීවිතේත් ඒ වගේම මගේ ජීවිත කාලය තුලම දෙන්නෙක් ඉන්නවා මේ මගේ ජීවිතයට බලපාපු කිතාක් සමීපම මිතරම් දෙන්නේ කෙනෙක් තමයි කුලරත්න ආර්යවංශ අනිත් එක්කෙනා සෝම්වීර සේනානායක මහතා. ඔය සෝම්වීර සේනානායක මහතේ පොත ආපු වෙලාවේ වීජම්මු ලොකුබණ්ඩාර මැතිතුමා කිව්වා මේක මේ සෝම්වීර සේනානායකගේ ජීවිත කතාව නෙමෙයි රංජිත්තුමාගේ ජීවිත කතාව කියලා. මොකද හේතුව මේ චරිත කතාවේ වැඩි හරියක් තියෙන්නේ මගේ නම. ඉතින් මං අත් වශයෙන් මෙතුමාද ජීවතුන් අතර නැතත් මං බොහොම ආදරෙන් මතක් කරනවා මං තින් දෙනවා මොකද මේ ගමන් මග මට එන්න අත්වැලක් වුණේ තුමා මගේ උපදේශකෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මේ හැම දෙයකදීම මේ යන තුරුම හිටියා අනිත් එක සූරී මට ලොකු වාසනාවක් ලැබුණා එතුමා සිනමාවට සම්බන්ධ වෙන්නේ මට පස්සේ මොකද එතුමා ප්‍රසිද්ධ ලේඛකෙක් නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් මේ හැම පොතකම කවර පිටකවර නිර්මාණය කළේ මුල් කාලේ මම මාවකගේ ගීතයෙන් පටන් ගත්තේ අඹු සැමියෝ කියන පොතෙන් එතන ඉඳලා මම හිතන්නේ වැඩිම ගාන යසෝරාවය මේ ඔතන සමහරව තියෙනවා මේ හුඟක් ඔතන මම හිතන්නේ තියෙන්නේ මේ දීග සෝම්පාල ඇඳපු කවර නමුත් මුල් කවර ඔක්කොම මම තමයි මේ නිර්මාණය කළේ ඉතින් ඒ නිසා එතුමා එක හුඟක් තිබුණේ සාහිත්‍යමය සම්බන්ධතාවේ ඊට පස්සේ සිනමාවට එකාතකින් පොඩ්ඩක් යොමු කළා දෝ කියන මේකත් මට හිතුණා මොකද දැන් අපේ මේසෙ තුන තිබුණේ ලේක් හවුස් එකේ බන්දුලහස් චන්ද්‍ර මහත්තයාගේ මේසෙ ඊළඟට සෝම්වීර සේනානායක මහත්මයාගේ මේසෙ ඊළඟට මගේ මේසෙ. ඒකෝට අපි තුන් දෙනා හරි කෑම කන්නෙත් එකට චිත්‍ර කතා අඳිනවා පිටිගෝමර කියලා ඉස්සෙල්ලම චිත්‍ර කතාවක් ඇඳලා එතකොට සෝම්වීර මහත්තයාගේ කතාවක් ආශ්‍රයෙන් මිනින්දූරික එකක් සිනමාවට නැගුණා. ඉතින් මේ සෝම්වීරයන් අර දැන් මේ අපේ ශ්‍රියන්ත සහෝදරය කිව්වා වගේ මේ ඒ කරන්න ඕනේ ටික තියෙනවා.
चित्रकथाकार ओहुगे मनसें अंदोन मेकेट वेनस मे एक तिबुना कथावाक लियन कथा पिटपथे चित्रशिल्पी अर तिबुने दूर रूप मध्यम रूप सह समीप रूप अंदे भीतरा थिंक हरीम सोमीर मत मम दिपत्ते हिटक निन्नो चित्र अंदन बलागन एतर अदहस दिन मे विधि मे अंदन की गला दवसा कभी कैम गि सिनेमा बट मे कथा न तो इन्े अभी सिनेमा बट नगंधवस्था खम्मल थोदय गल मम योड़ सिनेमा बट सरसवी पत्रे बड़कंड संबंध कांतिबुन हिंद मंग मंग योजना करीपदेन कोमहरी मे दंग प्रतिगूमर कथा तोर कथा चित्रपट सिरिकुल रत्न कील महत्ति सरसवी फ्री मे मे पूर्ण काल इधल हिटन किने फसे कि मंको मेक दिप सो मे मे काटवा लियां तीरनाट की अभी लीयम इंको नैने अभी कील मे ओया लियं ओया लील तीर इतना मन तीरनाट के अद्दे लील तिबुना फसे मंको अहिमें अभी दिन्नगे नमीन लियम कील फसे अभी दिन्नगे नमीन तम पलवनी चित्र चित्रपटे प्रतिगूमर तीरेटे इतने ओहुगे तीन मे हरी दक्षता तीन इतमाट मे कथा रसे मतुकर्ण विधि अवस्था मवन एनिषा अभी नितर नितर अभी चित्रपट बेलवी कटोद चित्रपट विदेशी चित्रपट या इन इंदा सत्व दवस इंदा दिगट में लिया पटांग थिंक एक कूटा प्राप्ति तमाइ अंतिम लेरी महात्म इतमा नतर वे रटे मुलाहरी वाणिज्य चित्रपट से पेरम वगे आयल के सत्नी दवस इतकोटे सेनासक कंदुल वगे वीट पास क्रम क्रमें सुनील आर्य रत्न विजय धर्माश्री इतको सुमित्रा पेरी लेम पेरी तवे अतल तुरी इन्नो मत महिता एक वेडिदीवन कर इंग्रीसी तिरनाटक ज्ञान लीवन पुतपत हरियर केवलीवर वेला विशेष सिनेमा बट नगुन अभी बलपू ब्रिज उंदर ये चित्रपट वाले तिरनाटक इंग्रीस तिरनाटक केवल ओह होगे पंडरे हदागत दिगटम होगे दायक मैतने चित्रपट विस्सगट पमन आराधना चित्रपाटी हिटी आपूं इतने तीन मे पंडित अमरदेव गायनाकर नारी लसन गीत मन मत कटे रवींद्रंदनीय मे मेनि किरी मत दुम्री नगल मालनी पोसेका इन सऊ आगे आपो यन तमग जीवित मुलसीट आपो गुडन गागा ए दुम्री एनकोट मतग स्मरण तंग रूपरामु तेक् मतग स्मरण करना रूपरामु एक्की कथाकर सोमवीर सेना नायक सोमवीर सेना नायक दुम्री एनकोट रूपराम सटा बला अंतर्जाले तीयनो अब ये सीएल मतग सटा ने अभी अमेष्ट अवस्थाव देमु आराधना गीत गायन मनोज पीरिस प्रमुख बाद्र सुदान I
සෝමවීර සේනානායක මහත්තයාගේ ජීවිතයේ කියෝමින් එහින් ගන්න පුළුවන් අත්දැකීම් සම්භාරය අද પરම්පරාවට සම්ප්‍රේෂණය කරන්න තමයි අපි සියපත් පොකුරෙන් උත්සාහ කරන්නේ. මේ හැම දෙයක් අතරෙම අපි මේ තෝරා ගන්නා ලද ගීත දැන් සෝමවීර සේනානායක මහත්මයා තිර රචනා කරන ලද චිත්‍රපටවල පසුබිම් ගීත හැටියට අපිට ඇහිච්ච ගීත. අර සම්පූර්ණ තිර කතාවේ අර්ථ උද්දීපනය කරන්න එකතු වෙලා තිබුණු ගීත. මේ ගීත එකක්වත් මේ සෝමවීර සේනානායක මහත්මයා රචනා කරපු ගීත නෙමෙයි. නමුත් එතුමාගේ තිර රචනාවට ඔබවා තිබූ ගීත නිසා තමයි මේ වැඩසටහනට පාවිච්චි කරන්නේ. ඒතකොට මේ භාවිතයේදී ඉතාම දුර්ලභ නිතර භාවිතයට නොගෙන ගීත කිහිපයකුත් මේ වැඩසටහනට එකතු වෙලා තියෙනවා. හැබැයි ඔය මොන අභියෝගය දුන්නත් අපේ විශාරද මනෝත් පීරිස් මහත්මයා ඇතුළු අපේ ඉන්න මාධ්‍යවන්තය මේ හැම දෙයක්ම අකුරට නියම මුල් තනුවට හානියක් නොකර මේ වැඩසටහනට එකතු කරන්න කැප වෙලා තියෙනවා. ඒක හරි වැදගත්. සෝමිර සේනානායක මහත්මයාට ජීවිතයේ තිබුණා හොඳ වටින ළමාවිය. ඒ ළමාවිය පිළිබඳ ඔහු වඩ වඩාත් කතා කරන්න හිතුවේ අද දකින සමාජයත් එක්ක බලනකොට දූෂණය වෙච්ච ළමාවියක් තිබුණු නිසා, දූෂණය වෙච්ච පරිසරයක් තිබුණු නිසා. ඒ නිසා ඔහු ඒ ගම අරගෙන ඇවිල්ලා එහෙම් පිටින්ම තමන්ගේ නිර්මාණ කෘතිවලට එකතු කළා. සුදත් රෝණ මහත්මයා අධ්‍යක්ෂණය කරන ලද ගඟ ඇද්දර කැලේ නාට්‍ය පිළිබඳ කතා කිරීමේදී ඔය ළමාවිය පිළිබඳ හරි ලස්සන සටහන් ටිකක් අපිට මතු කරගන්න පුළුවන්. ඒ කතා හොඳටම දන්නේ එකසූපන් සහෝදරයා. ඔව් මම හිතනවා මේ ඒ ළමාවිය අද ඉන්න දරුවන්ට ගත කරන්න ලැබෙන ළමාවියක් නෙමෙයි. ඒ කාලේ ඔය අපේ ගම පිහිටලා තිබුණේ කැලණි ගඟයි සීතාවක ගඟයි මේ දෙක යාවෙන්නේ අපේ ගේ පිටිපස්සේදී. එතකොට මේ ගංගාවල් දෙකක් අතරේ තිබුණු බොහොම සශ්‍රීක අර කටුරොද ගම්මානය තමයි තිබුණේ ඇත්තම කියනවා. එතකොට මේ ගම්මානේ අපේ ගෙදර තියෙන පොඩි කන්දක් උඩ අපේ ගේ ඉස්සරහින් තියෙනවා තව කන්දක්. ඒකට කියන්නේ බැලවන් කන්ද කියලා. මේ බැලවන් කන්දට හවසට අවුව පායනකොට මේ රාස්සිගේ අවුව කියලා රතු පැහැයට වැටෙන අවුව ඕක දිහා මම දැකලා තියෙනවා අපේ අයියා
හවසට පැය ගණන් බලන් ඉන්නවා. බලදේවගේ ලෝකේ ඇතුලේ ලියලා තියෙනවා. ලියලා තියෙනවා. මේක දිහා බලන් ඉන්නකොට මම ගිහිල්ලා අහනවා මොකද්ද අයියේ ඕක ඉතින්. මට කියා දෙනවා මේ ස්වභාවයක මේ సౌందර්ය විඳින ආකාරය. මේකෙන් පේන. ඒ කියන්නේ කලාකරුවන්ට තියෙන කෙන තෙවෙනි ඇස අපිට නොපෙනෙන දේ. ඉතින් මෙන්න මේ ආකාරයේ පරිසරයක මගේ වැඩිමහල් සහෝදරයා හැදුනේ වැඩුනේ කෙත්වතු මැද්දෙන් ඒ වගේම මේ ගමේ චරිත අපේ ගමේ පුදුමාකාර චරිත තිබුණා මම හිතනවා ඒ වගේ ඒ මේ එයාගේ තිර රචනාවල සඳහන් වෙලා තියෙනවා එක චරිතයක් තිබුණා රාත්‍රියට බයයි රාත්‍රියට බයයි හින්දා මේ චරිතය ඈත එනවනම් අපිට පේනවා මොකද ඒ කාලේ තියෙනවා පෙට්‍රොමැක්ස් කියලා ලොකු ආලෝකයේ විහිදෙන ලාම්පු पेट्रोमैक्स पारे अभी मे चरित्र तव चरित अतिबूना ये चरित अन्नम हू की आगे ये तो अभी दू है मे चरित तव हिटपुगम यक्षो पेरेतो वेहन का हू हंडदेन यम पलिंगमन की कथा भी स्मत्त मे गमी चरित मे आहोम प्रवेश मे ग्रहणे कर गलमा काले दिवगेम मे गंगाधर कले कथाव इन्नी कलनी गंगे मे उड पारून मे पारूकान ली विशेषम उन ली कोलंबट प्रवाहने प्रधान माध्यम मे कलनी गंगे पार इतोट मे पार हदन पार बत की ये पार दवस जीवत्ते मे पार खवीतीन इतकोट मे पारवट नगिन्न अपे सहोदरया मे गंगा उडट एविदगेन गिहिल्ला मे पारुवट गोडवेनवा ए गोडवेने अर पारु बतकांड ते ए मिनिसु बहुम आदरे मे पोडी लमयिंट ए पारु बत देनवा इलंगट अपे गंगे ए कलनी गंगे अपे गे पहल तियेनवा नाना तोटुपोला ओय नाना तोटुपोलेन बहिनवा मोद ए बहिने ईट पहलिन तियेनवा दुंबु कडुव कियला मे गंगे मे विशाल सुली करगेन एतन एतनदि ओय पारुव मेहेवन्न ओन इताम अति दक्षिणट पमनाय इत पारू मे पदीनाए मे लम अरंगे कमती बस इत ओय केटी दूर ऐमी दकीन सुंदरत्व तम गंगाधर कलेट वस्तु बीज करगन तव एक कारण मेनिक नदी गलाभासी मेनिक नदी गलाभासी कथावकि मठ मतक्वेन मम पुंचि काले ममई अपे अय अपे गेसर हूं लसन मे एला मे एलट यानवा मे एले सुंदरत्व अभी पेनवा मे नलाहंदेयो पेतियो मे वगे कुडा मसूं रंचुपिटी पियांबन हिरुएलिए बेट इक पेट पियांबल उंगट हेरन अर उंगे बडवत पे हिरुएलिए लसन दिल्ली तो मेन्न मे वगे सुंदर दसून दकीन ए गमे इट पस्य कालेक अपे अय्या कोलंब एविला ए कालेकट पस्य आप गमटे अनकोट अरे अल हेम ने एक मड वतुर एन्नी मुखद उड़ा पता कपन इतोटे मे गे सुंदरत्व नेतू गया ये वेला आता मई मत अय्या की मे गमट मुखद मे मिनस साली मत मेरीला मे करा महा अपराधे को मे मुखद वेन्नी के एक यदा क्यूगा इच्छर है अब पास महा निर्माण अब पत्ला मेनिक गल मे मेनिक नदी गला बस निर्माण आवे अरे गमेद सुंदरत्व विनाश भी मत होता है ज्येष्ठ महाचार्य तुम्हें उब हिताम पूर्व मे कारण विसर गो अभी दसून मावी अभी अन्न सिद्ध मे कथा वेक तेनक दी विद्योदय विश्वविद्यालय ना वर्तमान जयवर्धनपुर विश्वविद्यालय उबुदमागे स्थान मिथन टेनकोट उबुदम संबंध में कारण कीपे मतनो तंग मम मेतनदी तेन कंटी सोमवीर सेना नायक महात्मा मे विश्वविद्यालय जीवित अतुले कलाकृति भी करना ये अवस्था सह ओगे मे जीवित कथा विलील तीन अवस्था तुनकदी विश्वविद्यालय की आगे मे कालराम गेविलगे कुहुमद यतनदी उब कुहुमद ओगे जीवित तेक् बाध्यवे नमसी पनस्नामे तम विद्योदय विश्वविद्यालय पीहिटे वेल्युटी सूरत नायक अंदर सोमवीर सेना नायक महात्म नमस हेट तुणे मट मतक विद्योदय अतुला उपाधि लबला इट पास हेत्ती पश्चात उपाधि डिप्लोमा एक नवत पैमे इट पास ये अतरे असुराक्ति बिलतीनो तमंगी गुरु महाचार्य एवी सुरवीर मेहंदी श्रोवणधीर महाचार्य तुमा महाचार्य नंदसेन रत्नपाल महाचार्य बलगाल्वेणी एत्ता इट पास प्रथम वतावट निर्माण वलट शास्त्रपति उपाधि दी विद्योदय ये उपाधि
නවකතාවක් ලියන්න අවස්ථාව ලැබෙනවා දෙදෙනෙකුට. එක්කෙනෙක් තමයි දැනට ප්‍රංශයේ ජීවත් වෙන කෝ ආනන්ද හාමුදුරුව. කෝංගස්දෙනිය ආනන්ද හාමුදුරුව. උන්වහන්සේ ලියනවා හේ සිද්ධාර්ථ නම් වේ කියන නවකතාව. සෝමවීර සේනානායක මහත්මයා තමයි අනික් පුද්ගලයා එතුමා ලියනවා යශෝරාවේ. එතකොට 976 දී මේ නවකතාව මේ විභාගයෙන් සමත් වෙච්ච නවකතාව විශිෂ්ට නවකතාවක් වශයෙන් සම්මාන ලැබනවා. පසුව එය ටෙලි නාටකයට නැගෙනවා. එතකොට ඊට පෙර 70 අගභාගයේ වෙනකොට තරුණ නොසන්සුන්කම රටේ ඇති වෙලා තියෙනවා. එතුමා බෝඩින් ජීවිතයක් ගත කරන්නේ මහරගම 71 අප්‍රේල් 5 කැරැල්ලක් ඇති වෙනවා. තරුණ මෙහිදී එතුමා මහරගම කොටු වෙනවා. ඒ බෝඩින් කාමරේ එහිදී පුවත්පතක දැන්වීමක් මේ කියන්නේ රූප සටහනක් තියෙනවා. මේ අම්මා කෙනෙක් දරුවකු බදාගෙන වැළපෙන රූපයක් මේ තමන්ගේ දරුවා නැති වෙලා තරුණෙක්. එතකොට ලොකු කම්පනයක් ඇති වෙලා ඉතාම සුළු වෙලාවකින් දින කිහිපයක් ඇතුළත මවකගේ ගීතය කියන නවකතාව රචනා කරනවා. එයට 972 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙනවා. යශෝරාවේට වගේම මැණික් නදිය ගලා බසී කියන නවකතාවටත් රාජ්‍ය සම්මාන ලැබෙනවා. පොළොන්නරුවේ තෝපාවව මහාවිද්‍යාලයේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වෙන්නේ එතුමා ලියලා තියෙන සටහනක්. මේ රංජිත් කුමාර මහත්මයාත් අනුභූති කියන පොතේ මේවා සඳහන් කරලා තියෙනවා. සෝමවීර සේනානායකයන්ගේ අත්දැකීම් ගැන. එහිදී එක්තරා කාන්තාවක් වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා මවකගේ ගීතය සල්ලි වලට ගන්නවා පොත. එතකොට මම හිතන්නේ මුල ඉඳලම දෑවංශ ජයකොඩි මහත්මයා එතුමාගේ මුල ඉඳලම නවකතා වලට ප්‍රකාශන දායකත්වය ලබලා දෙන්නේ එතුමාවත් මතක් කරන්න ඕන. පස්සේ මේ අම්මගෙන් අහනවා දැන් මේ වයසයිනේ. එතකොට කියන මුණුගුරා ලව්වා මේක කියෝ ගන්න කියලා. අම්මා කෙනෙක්නේ මේ කම්පණය ඔහුගේ ජීවිතේ සෑහෙන තිබුණා කියලා කියනවා. එතකොට මේ අම්මාගේ චරිත පොඩි මැණිකා නන්දාවතිලා මේ අර මහාචාර්යතුමා පැහැදිලි කරා වගේ ගමේ තමන් ඇහුදුටු අද්දකීම් ලැබපු චරිත තමන්ගේ නවකතාවලට ගේනවා. ඊට පෙර 950 ගණන් වල අගභාගේ වගේ කෙටි කතා ලියලා තියෙනවා. ඒ කෙටි කතාවකට සම්මාන ලැබෙනවා ප්‍රථම වතාවට. මං හිතන්නේ අලුත් පාලම කියන කෙටි කතා සංග්‍රහය 964 දී එය පළ කරන නොසන් සිඳුනෝ වගේ තමයි මට මතක කෙටි කතාවේ නම. ඉතින් මෙහෙම බැලුවම කෙටි කතා පැත්ත විශිෂ්ට පැත්තක් එතුමාගේ. යෝන් නවකතා සාහිත්‍යයක අඩුවක් ලංකාවේ තිබුණා. ඒවා පුරවන්න පැමුණුණු තවත් පුද්ගලයෙක් තමයි සෝමවීර සේනානායකයා. අනිත් පැත්තේ නවකතා ඊළඟට තිර නාටක මේ වගේ කරුණු ගණනාවක් එක්ක එනකොට මම ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්නකොට 970 දශකයේ අගභාගයේ අපේ ඉස්කෝලේ හිටිය රංජිත් අමරකීර්ති පලියපිටිය කියලා යාළුවෙක් එයා මාව එක්කගෙන ගියා ලේක් හවුස්. ගියාම ගියේ ධර්මසිරි ගමගේ මහත්තයයි එඩ්වින් ආරියදාස මහත්මයයි සෝමවීර සේනානායක මහත්මයයි රංජිත් අය ඒඩි රංජිත් කුමාර මහත්මයා පර්සි ජයමාන් මහත්මයා අපි හම්බෙලා මේ ලිපි පළ කරගන්න මේ සාහිත්‍යකරු එදා ඉඳලා ඒ ඇසුර තිබුණා. පසුව 990 ගණන්වල මුල මම විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයෙක් හැටියට ඉඳද්දී ශාස්ත්‍රපති උපාධියත් කරද්දී මට ආස හිතුණා ලේකකත්වය ඉගෙන ගන්න. සම්නිවේදනය පශ්චාත් උපාධි පන්තියේදී සෝමවීර සේනානායක මහත්මයා තමයි ආවේ තිර රචනා කලාවයි රූපවාහිනියයි කෙටි කතා කලාවයි අපිට උගන්වන්න. එතකොට එතුමා මගේ ගුරුවරයෙක් වෙනවා. සොන්නශ්‍රී බණ්ඩාර මහත්මයාත් එක්ක අපේ ලොකු ඇසුරක් තිබුණා අනුරාධපුරේ. එතුමා පැමුණුනාම කොළඹට සෝමවීර මහත්තයලා ගෙදර නවා තැන්ගන්නේ. මා යෝධයෙක් වගේ මිනිස්සෙක්. ඒ මනුස්සයට ඇඳක් දුන්නට බුදිය ගන්නෙත් නැහැ. සමාල්ලාට බිම බුදිය ගන්න පත බාලා මේ පැදුරක. ඉතින් අපි ගිහිල්ලා පැය ගණන් කතා කරනවා. කතා කරන්නේ සංස්කෘතිය ගැන, සාහිත්‍ය කලා ගැන, මේ රට කොහොමද අපි ඉදිරි අනාගතයට දියුණු කරගන්නේ, සංස්කෘතික මිනිසෙක්, ශිෂ්ටාචාරික මිනිසෙක් හදන්නේ කොහොමද, ඒකට කලාව දායක කරගන්නේ කොහොමද කියලා. එහෙම මගක්, එහෙම ආභාසයක් තමයි එතුමාගෙන් අපි ලැබුවේ. ඔව්. දැන් ඔබතුමා මේ අසුරාවය නාට්‍ය මතක් කරපු නිසාම අපිට පුළුවන් රූපරාමු කිහිපයක් එකතු කරන්න. මොකද මේ යසෝරාවය කියන නමම එකතු කරගන්නේ ධම්මපදයේ ආශ්‍රිත කරගෙන. මොකද යසෝබි වඩ්ඩති කියන වචනාර්ථය තවදුරටත් විග්‍රහ කරගෙන යසෝරාවය කියලා භාවිත කරනවා. මෙතනදී මේ බලදේවගේ චරිතයට වඩා
බාල සහෝදරයාගේ චරිතය නැත්තම් සුරතිස්සගේ චරිතය ඔස්සේ තමයි මේ නාට්‍ය ඇතුලේ මේ සමස්ත කතාව බලන්නේ. එතනදී පාදක කරගන්නේ තමන්ගේ මල්ලිගේ තිබෙන ගති ස්වභාවයන් කියලා ඔහු ඔහුගේ චරිත කතාවේ මේ තමන්ගේ ජීවිත කතාවේ සඳහන් කරලා තියෙනවා. අපි ඒව ගැන වැඩිමනක් කතා කරමු. අපි මේ රූපරාමු කිහිපයක් නරඹලා. මං ගුරුවරුන්ට බනිස් ගේන්න ගියා. ආතා. ඇයි අද මේ තවන්නේ? සුදුආරණේ සීනි බනිස් ගන්න ආසයි. තව දෙක තුනක් ගෙනාව නසු නිමල දෙන්න තිබුණනේ. ඒගොල්ලන්ට නැටුවට කමක් නැහැ. ඒක හරි නෑනේ. මට කවුද හිටියේ හොඳ නරක කියලා දෙන්නේ මට හොඳ නරක තේරෙන කාලෙ වෙනවාම මගේ වයස මෝරලා ගිහින් ඒ අතින් සුරතිස්ස නම් හරිම වාසනාවන්තයි කියන්න පුළුවන් ඔයා බලංගොඩ ඉඳලා මෙහාට මාරු වෙලා නොඑන්න අපිට හොඳ සුරතිස්ස කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ बोरुक මංගල දෙවැඩට ගියේ නෑ මේ පස්සෙම ගියා ඔබ යන්නේ කොහෙද කියලා බලන්න ඔබ මෙච්චර කල් නටපු නාටකම් ඔක්කොම මම දැන් දන්නවා ඔබ මේකේ දෙන ඉඳගෙන නාටකම් නැතුවා මුන් දෙන්න උඩ බලාගෙන හිටියා ඒ පවුල් සංස්ථාවේ ඇතුලේ ගැටුම මධ්‍යම ප්‍රාන්තික පවුලක් ඇතුලේ මතුවෙන සියලු කාරණා ඒ කාලේ අපි බලාගෙන හිටියා ඒ බලාගෙන හිටින දේවල් දැන් ටික ටික වැටහෙනවා කියලා මට හිතෙනවා සූරසේන එහෙම නැත්නම් සුයන්ත මින්ඩිස් මං හිතනවා ඔබ මේ හිටියට වැඩිය කියන්නේ මහ පොළොවෙන් උඩට උස්සලා තිබ්බ නාට්‍ය තමයි ඔය පළඟු මෙණිකේ නාට්‍ය. ඔබ සහ විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි. ඒ ලැබපු ඉමහත් ජනප්‍රියත්වය ඔබ කොහොමද දකින්නේ අද මේ අවුරුදු ගානකට පස්සේ? මං හිතන්නේ සූර්ය ඇත්තටම ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාව නැවත කියවනකොට සුවිශේෂ ස්ථානයක් පළඟු මෙණිකේ ටෙලි නාට්‍යයට හම්බ වෙනවා. මොකද අපි බොහෝ දෙනෙක්ගේ තිබිරිගේ එක තමයි. මම ජැක්සන් මැනිකේ අත්නායක රෝහණ බද්දගේ මහත්මයා ඊට පස්සේ සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ ඔක්කොම වේදිකාව ජයගත් උදවියනේ අය ඉතින් අපි හැමෝටම හරි නැව් මද්දැකීමක් වුණා මේක මේක 1985 තුන්වෙනි මාසේ 16 වෙනිදා පටන් අරගෙන 1985 හත්වෙනි මාසේ 17 වෙනිදා ඉවර වුණා දැන් ඔක කුළුඳු අද්දැකීම ඇතුලේ ලබන අද්දැකීම ඔව් මම හිතනවා සෝමිර සේනානායක මහත්මයාගේ අද්දැකීමෙන් ඔබල ලැබපු අද්දැකීම් ටිකකුත් තියෙනවා කියන්න अने ओ मुकद एक कोटस् विकाशे वेनकोटा अभी रूगत करोटस् दहाटाई मे कोटस् दहाट अद विनोड लंका टेलीनाट्य पंसीय ऐसी दाह दिदाह नहोत् संहार किसी के नोट मतक ने निकर पपडंक वगे हेपीला नमो यदावस मे 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 पेला तिबुन शक्ति तमय दंग अभी कैनवाणि चित्रपटिया तो डिरेक्टर्स व्यू पॉइंट के टेलीनाट्यक रचकयागे दृष्टिय वेदिकाव नलु निलियांगे दृष्टिय नलु निलियो तमाय समरकाट नाट्य विनस्करण आईत्यक्तिनो उंट विनस्करणाय इन्नो नमुत मितनदी मे कोटस् कीप्यक टेलीकास्ट वेनकोट अपि रूगत करन्न गिया एतकोट बहुम जनप्रियाय सूरसेन विजयपाल बालबंडार मे मे गुरुन्नांसे पलिगो वेनिके एक दवसक सोमवीर सेननायक महात्म्य आव अपे दर्शन तलट इतमा एविल्ला भूम पेट वेल मे अभी रंगपाण दिह बलागेन लक्षण महादेवंत सतुट खट तदरगिन हिना वेनो इतकोट ये मनस्थल अतिवेच मे चरित यम एम पुद्गल निरूपणे करोड़ या महादेवंत सतुट बींद एक दवसा मावत् जैक्सन वत्
ධම්මජාගොඩ මහත්තයයි සෝමිර මහත්තයයි හවසක හික්කඩුව පැත්තේ අපි රූගත කළේ. හික්කඩුව ඉඳලා ගාල්ල පැත්තට යන බස් එකකට නැග්ගුවා. ඒක මේ හවසක මේ වැඩ ඇරිලා ජනතාව යන බස් එකක්. බස් එකට නැග්ග හැටි සෝමිර මහත්තයත් නැග්ගා ධම්මජාගොඩ මහත්තයත් නැග්ගා. බස් එකට නැග්ග හැටි බස් එක ඇතුළේ විශාල කලබලයක් ආවා. බස් එකේ සූරසේන ඉන්නවා. විජේපාලත් ඉන්නවා කියන මිනිස්සු ඔක්කොම කලබල වෙලා මිනිසුන්ව තල්ලු කරගෙන එහාට මෙහාට කියලා අපි ඉන්න දැනට දුවන් එනකොට මට මම දැක්කා සෝම්වීර මහත්තයාවත් තල්ලු කරනවා එක්කෙනෙක්. ගියාම සෝම්වීර මහත්තයා පොඩ්ඩක් සීට් එකකටත් ඇල වුණා. එයා අමාරුවෙන් ආයේ කෙලින් වුණා. ඊට පස්සේ මේ මේ එක්කෙනෙක් කියනවා පොඩ්ඩක් අයින් වෙන්නකෝ සෝම්වීර මහත්තයා මං ගාව හිටියේ පොඩ්ඩක් අයින් වෙන්නකෝ මේ සූරසේනට පොඩ්ඩක් හුස්ම ගන්න දෙන්නකෝ කියලා. දැන් ඔහොම වෙලා ගාලු බස් නැවතුම් වලින් අපි බස් එකෙන් බහිනකොට සෝම්වීර මහත්තයාගේ ටිකක් ලොකු කණ්ණාඩි දෙයක් එතුමා පාවිච්චි කරනවා. හතරස් නේද මහජනතුව. ඒ කණ්ණාඩි ඇද වෙලා මෙහෙම එකක් උඩට ගිහිල්ලා එකක් පල්ලෑට ගිහිල්ලා බස් එකේ කලබලයට බහින ගමන් ධම්මජාගොඩ මහත්තයාට එතුමා කියනවා අපි මැරීගෙන චරිත ලියනවා. මුන්නේ ජනප්‍රිය වෙන්නේ කතාව සම්පූර්ණ නැත්ද? එතකොට අර මේ දැන් ඔබට ලබා දීපු භාෂා විවරය මම කැමති අර පට්පට් කාලා සම්තින් එක. ඔව් මම හිතන්නේ ඒක ස්ථාන කීපයක තමයි තිබුණේ. ඔව් නමුත් අතිශය ජනප්‍රිය වුණානේ. ඔව් ඒක වැඩිපුර දැම්මයි කියලා මට සිංහල භාෂා මහාචාර්යවරේ දොස් කිව්වා. ශ්‍රියන්ත මෙන්ඩිස් අලුත් භාෂාවක් ශබ්දකෝෂයට එකතු කළායි කියලා. හැබැයි මගේ දෙමව්පියෝ මට දාපු නම ශ්‍රියන්ත මෙන්ඩිස්. ඊළඟ පියා දාපු නම සූරසේන. මොකද ඒ නමත් එක්ක මට බොහෝ කල් ජීවත් වෙන්න වුණා. අදත් මගේ දමිළ සහ මුස්ලිම් ප්‍රේක්ෂකාගාරය තවමත් මාව ආමන්ත්‍රණය කරන්නේ සූරසේන පට්පට් සම්තින්. මම හිතන්නේ එතුමා සමහරක් නනු නිලියන්ගේ නම් වෙනස් කරනවා. වෙනස් කරලා එතුමා විසින් යෝජනා කරන නම කාලාන්තරයක් ගන්න. දැන් සුදුසීය ගත්තොත් හෙන්රි ජයසේන මහත්තයා තවමත් සුදුසීය. සුදුහාමිනී යශෝරාවේ තවමත් සුදුහාමිනී. බලදේවල ඉන්නවා. බලදේවල තවම ඉන්නවා. මම හිතන්නේ ඒකයි තවමත් නිර්මිනි දීප්ති කියලා කරන්නේ. අර ලීලසේන. මේ මිනිස්සුන්ට තවමත් කියන්නේ ලීලසේන. දැන් කොයි තරම් ශක්තිමත් ලෙස එතුමා මේ පෙළ ඇතුලේ මේ චරිතයට අවශ්‍ය හැඩය නිර්මාණය කරලා දෙනවාද කියන කාරණාව තමයි ඒක ඇතුලේ මතුවෙන්නේ සුළුයි. ඔව්. වේදිකා නාට්‍ය ශිල්පී රංගදරේක් සහ ඒ පිළිබඳ විශේෂඥෙක් විදියට තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් මේ කාරණා ටික ඔබට සපත කරන්නේ. දැන් මේ කතා එක්ක ගීත ඇමිනින්න ඕනේ. එහෙම තැනකදී මේ ආරාධනා චිත්‍රපටය හොයාගෙන අපි අහපු යනවා. මොකද මේ සීතාරණේ ගීතය ඔබට මතකයි නේද? මිල්ටන් මල්ලවආරච්චි ඒ වගේම මාලිනී බුලත්සිංහල ගායනා කරන ලද කුලරත්න ආර්යවංශ රචනා කළ ඒ වගේම රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතේ මතක සටහන් මම හිතනවා සදාතනිකයි කියලා. ඒ නිසා මේ හැම තැනකදීම අපි මේ ගීත පිළිබඳ යලි කියවීමක් කෙරෙන්නේ. සෝම වීරසේනානායක සියපත් පොකුරේ ඔබ රැඳී සිටින්නේ. Thank you.
මිහිරියාව අපිට ගේන්නේ අත්දැකීම මුසු කරලා. ඒ අත්දැකීම මුසු කරන්නේ සෝමවීර සේනානායක මහත්මයා. තමන්ගේ ජීවිතයේ ලද හැම අත්දැකීමක්ම ඔහු මේ නිර්මාණ කෘතීන් වෙනුවෙන් එකතු කරනවා. අපි අර ටික වෙලාවකට ඉස්සෙල්ලා කතා කරපු යසෝරාවේ පිළිබඳ කතා කිරීමේදී සෝමවීර සේනානායක මහත්මයා රචනා කළා තියෙනවා. මේ සූරතිස්ස සහ බලදේව අතර සම්බන්ධයේ ගොඩනැගීමට මා උපයෝගී කරගත්තේ මාගේ බාලසෝයුරු වන ගාමිණී අතර පැවති සම්බන්ධය කියලා. එතකොට සූරතිස්ස ඉගෙන ගන්නවා වගේම ගාමිණී සේනානායක මහත්මයාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා කෘෂි විද්‍යාපීඨයේ රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබනවා ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයට කතිකාචාර්යවරයෙක් එකතු වෙලා ඊට පස්සේ එහි උපකුලපති දක්වාම ඔබ කටයුතු කරනවා මම කැමති මේ ඔබේ වැඩිමහල් සහෝදරයා මේ යසෝරාවේ ඇතුලේ මතු කරපු බලදේවගේ ලෝකයේ ඇතුලේ අවසන් කරපු මේ කතාවේ සාරාංශගත ඔබේ සම්බන්ධය කෙටියෙන් කිව්වොත් ඔව් ඒක මේ मुखद मगे अद मगे जीवते परमादर्शी चरते सौमीर सेना नायक लुकुआ एक हेतु अतिबुना मुखद मगे अम्म हेमले मटकी लुकुआ आदर्श गांड अब इतन तात मतिबुना माव विद्यांसे अध्यापन लादे मगे आसावतुने कलांस नम අయ్యා විද්‍යාන් අయ్యා කලාංශයෙන් ඉගෙන ගත්ත නිසා මට අකමැත්තෙන් වුණත් විද්‍යාංශයට යොමු වෙන්න වුණා. ඒ වෙලාවේදී අయ్యා දැක්ක මම ටිකක් මේකෙන් මගේ අධ්‍යාපන කටයුතු අඩපණ කරගනී දෝ කියලා. ඉතින් ඒ නිසා මම ටිකක් දඩබ්බර චරිතයක් ඒ සූරතිස්සගේ කතාවේ ඒ චරිතය වාගෙම ඒක නිසා තමයි උසස් පෙළ මම කරනකොට
අයියා මාව අයියා ගාවට ගත්තා. මම අයියායි ගෙදර ඉඳන් තමයි උසස් පෙළ හැදෑරුවේ. එතකොට ඒ ඒ හදාාරනකොට මම පස්සෙන්ම හිටියේ මගේ අයියා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අද හුඟාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි විද්‍යාව ඉගෙන ගත්තා නම් විද්‍යා පොතපත විතරයි දන්නේ. හැබැයි මාව ඒකෙන් ගලවලා ගත්තෙත් සෝමිරසේන නයි. මොකද මම පහේ හයේ පන්තියේ ඉන්නකොට එතකොට අයියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මත එතකොට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනවා. සිකුරාදාට ගෙදරට එනකොට විශ්වවිද්‍යාලේ පුස්තකාලයෙන් පොත් ටිකක් අරන් එනවා. ඇවිල්ලා මට කියනවා මල්ලි මේ කියවන්න ඕන. මම අනිත් දවසේ අහම ප්‍රශ්න අහනවා. ඒ තුලින් මම අර ශාස්ත්‍රීය පොතපත කියවන්න මාව නැඹුරු කළා. ඒ විදිහට මම පොඩි කාලේ ඉඳන් මාව හැදුවා. ඊට පස්සේ අයියට ලොකු සීනේ ඇතන මොකද ඒ කාලේ අයියා මම හිතන පොතේත්කත් ලියලා තියෙනවා මේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අයට පේරාදෙණිය ගුරුකුලයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෙනෙහිලිකක් තිබුණා. මම හිතන්නේ අපේ ප්‍රනිත් අබේසුන්දර මහත්මයා දන්න ඇති මොකද පේරාදෙණිය නිකන් ඉහළ ගුරුකුලයක හිටියයි කියලා. ඉතින් මේක නිසා අයියට අයියා මට කිව්වා නෑ. ඒ අභියෝග ගන්න ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඒක ඒ ඒ ඒ සියල්ලම මගේ හිතේ තැම්පත් කරලා මාව අධ්‍යාපනයට යොමු කරපු කලේ සෝමිරසේන නයි. තව එක සම්දිස්ථානයක් මගේ ජීවිතයේ තියෙනවා. මම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හමාර කරනකොට මට රැකියා දෙකක් ලැබුණා. එකක් පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ තනතුරක් ඒ කාලේ හැටියට වාහනයක් හම්බෙනවා, වාහනයට ඉන්ධන ලැබෙනවා, ලොකු පඩියක් හම්බෙනවා. අනික් එක තමයි රෝහණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ తాවකාලික සහකාර කතිකාචාර්ය තනතුරු. දැන් මට අය බල කරලා කිව්වා නෑ. తాවකාලික උනාට කමන්නේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඔබ ඉන්න ඕනේ විශ්වවිද්‍යාලේ. ඒසේ නොකියන්න මං සමහරලාට පෞද්ගලික අංශයට යොමු වෙන්න තිබුණා. ඉතින් එතනත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට අයියාපත් වුණා. ඉතින් ඒ ඒ ගමන තමයි හැම වෙලේම මගේ ජීවිතේ යම් ජයග්‍රහණයක් ලැබනකොට ඒකෙන් අසීමිත සතුටක් වින්දේ අයියා. මොකද මේ මග පෙන්නපු මගේ මාර්ගෝපදේශකයා නිසා. ඉතින් ඒක ඒක තමයි මගේ කතාවත් එක්ක අයියාගේ තියෙන බැඳීම. ඒක තමයි ওই බලදේවකේ ලෝකයේ හරහා බලදේව කියන චරිතයයි සූරතිස්ස කියන චරිතයයි ওই විදිහට ගලපලා තියෙන්නේ. හොඳයි. මට මේ මේ ගැළපීම කරන්න ඉඩ දෙන්න. මේ කෘතිය බලදේවගේ ලෝකය මං හිතුවා පොඩ පරිපාලනධාරියෙක් වෙයි කියලා. බලදේව සූරතිස්ස දෙස බැලුවේ දැඩි සතුටකින්. බලදේවටත් සුයිමාලිටත් දනගසා වැඳ සූරතිස්ස ඉවතට හැරුණේ දැසේ කඳුළු පිරුණු නිසාය. ඒ කඳුළු කඹුල් දිගේ රූරා ඇද වැටෙන හැටි සුයිමාලි දුටුවාය. ඉතින් ඇයි අඬන්නේ? සුයිමාලි ඇසුවේ සිනාසෙමිනි. නෑ නිකම් අයියට මම මේ ණය ගෙවන්නේ කොහොමද කියලා මටම හිතාගන්න බෑ. ණය? මල්ලිලා අයියලට ණය වෙනවද? ගෝලිය ගුරුවරුන්ට ණය වෙනවද? දරුව දෙමෝපියන්ට ණය වෙනවද? බලදේව ඇසුවේය. මං කලේ මගේ යුතුකම්. ඒක කොහොමද? නයක් වෙන්නේ. ඒ වගේ තුගන් ඉටු කරපු සහෝදරයෙක්ගේ බාල සහෝදරයෙක් ඔබ. අපිට හරි සතුටුයි මේ වැඩසටහන ඇතුළේ ඔබලා මේ විදිහට කතා කරන එක. අපි දැන් යන් සෝමවීර සේනානායක ඔව්හා බැඳුණු මේ ඉතිහාසය ස්වාධීන රූපවාහිනිය 2006 වර්ෂයේ 9 මාසේ 10 වෙනිදා අපේ හසන්ත හෙට්ටිආරච්චි සමග කරන ලද සංවාදයේ කොටසක් නරඹන්න. මේක ටිකක් අතීත කතාවක්. අවුරුදු ගානකට ඉස්සෙල්ලා මගේතර මෙතනට අපිට මිහිරක් ගෙනේවි කියලා. ඔව් අපාතර නැතත්. මේ කාලේ වෙන විට ගොංගාලේ ගොඩ බණ්ඩලා පුරන් අප්පුලා පැහැදිලි ජාතික සටනක හිටියා. නමුත් ඒ ජාතික වීර නාමාවලියට අපට සරදීල් ඇතුළත් කරන්න පුළුවන්ද? අධිරාජ්‍යවාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට කත්තා දින ඉහළ පැලැන්තියට පහර ගැහූ සැබෑ පොදු ජන වීරයෙක් හැටියට සරදීල් හඳුන්වන්න පුළුවන්ද? සරදීල් කතා රචකයාගෙන්ම මාය දැනගන්නට කැමතියි. ඇත්තටම ඔය පුරංගප්පු ගොංගාලේගොඩ බණ්ඩාදීන් 48 පොදුජන කැරැල්ලක් මෙහෙවනකොට සරදියෙල්ට අවුරුදු 16යි වයස. 1832 උපන්නේ. ඒ වෙනකොට බෙලිගම්මන පන්සලෙන් ඉලුක්ගොඩ පන්සලෙන් ශිල්ප ශාස්ත්‍ර උගන්නා තරුණේ. ඉතාමත්ම ඔහු හරි සංවේදී. මට හිතෙන විදිහට ඔහුට කැරැල්ලට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. කැරැල්ල තිබුණේ 48 මාතලේ තිබුණා, කුරුණෑගල, ඔය දඹුල්ල, ඔය ප්‍රදේශවල. අවුරුදු 16 කොළුවට යන්න විදිහක් නැහැ. ඔහු මානසිකව ඔහු ආරම්භ කළා මේ පීඩණය ඔස්සේ පොදු ජන කැරැල්ලක් ගම් මට්ටමේ. කරත්තකාරයාගේ පුතා
දීකිරිකෑවගේ අදාසි අප්පු තාත්තා මොල්ලිගොඩ පිචෝහාමි කියන ගම්බද අසරණ පුංචි කෝපි කඩකාරිය අම්මා මෙතන ඉඳගෙන ඔහු කල්ප ඔහු ටික ටික මේ විරෝධතාව මොකද මේ වෙනකොට එක පැත්තකින් රජුරුවන්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටිලා අධිකාරම්ලා දිසා වෙලා මේ අය මේ ආදීන් නැ ඒ වෙනුවට ඉංග්‍රීසි පාලන තන්ත්‍රයේ පාලකයන් පටන් අරන් කතාව අහන් ඉන්නකොට කොයිතරම් රහක් තියනවද දැන් ඔහු කොයිතරම් මේ ඉතිහාසය සහ මේ සංස්කෘතිය භාවිත කර තිබෙනවද දැන් එක්තරා අවස්ථාවකදී මේ ඉරහඳ පායන ලෝකයේ කියන කෘතිය ඔහු රචනා කරනවා මේ රචනා කිරීම තුලම මහනුවර යුගයේ භාවිතාව ඒ යුගයේ සංස්කෘතිය මේ කෘතියට පාදක කරගෙන වර්තමාන සමාජය යම් ආකාරයක සංස්කෘතික හා සමාජීය දේශපාලන විග්‍රහයක් බවට පත් කරන්න උත්සාහ කරනවා ඔබ මේ අහාගෙන කියවන්න දැන් වැරදි මහරජා කියන කෘතිය උම්මක්ක ජාතක නව කතාවක් ඇටියට තමයි එන්නේ එතකොට උම්මක්ක ජාතේ භාවිතා කරලා ඔය නවාරක අද පවතින භාෂාවෙන් එයට දෙනවා අලුත් හැඩයක් මේ හැඩය තමයි අපි වර්තමානයේ කියවන්නේ. එතකොට මේ 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 සංස්කෘතීන් අතර තිබෙන සහසම්බන්ධතාවයට ඔහු කොතරම් දායකත්වයක් දක්වනවද? දැන් ඔක ලේක් හවුසේ ඉන්නකොට අපි දකින හඳුනන මහා මිනිසුන් වෙනුනුත් ඉටු කළා. දැන් මේ කතාව කියන්න අපිට තව ටික වෙලාවක් තියෙන්නේ. නමුත් ඒ අතරතුරේ අපි යන්න සූදානම් වෙනවා මේ තවත් ලස්සන චිත්‍රපට යුග ගීතයක් අහන්න. මේ සත්වෙනි දවස චිත්‍රපටයෙන් අපි මේක උපුටා ගන්නෙ ඇත්තරම TM ජයරත්න සහ දමයන්ති ජයසූරිය ගායනා කරපු මේ ගීතේ කුලරත්න ආර්යවංශ රචනා කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට එදා එහිච්ච රහ අපිට ඒ විදිහට මතු කරන්න මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මේ වෙලාවේ අපිට සහයෝගය දක්වාවි Thank you.
නැත ඔබ හා පිවිසෙන්නම් කුමාරයෙක් ආවා කුමාරයෙක් ආවා කුමාරයෙක් ආවා කුමාරයෙක් ඇත්තටම සෝමවීර සේනානායක මහත්මයා ලියන ලද මේ තිර රචනා දිහා බලපුවාම මේ වගේ කතා වස්තුන් ඔහු කොහෙන්ද හොයාගත්තේ මට හිතෙනවා දැන් සත්වෙනි දවස වගේ චිත්‍රපටයේ කියන රූප රාම බලපුවාම දැන් එක කාල වකවානුවක ඔහු මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගෙන් ඉගෙන ගන්නවා දැන් ඒ අධ්‍යක්ීම් සම්භාරයද මේ අරගෙන ඉන්නේ දැන් ඒ චරිතය ඇතුලේ තියෙනවානේ මේ අබ්බඩා සින්දු කඩේ රාලහාමි අගටන්න අතට සින්දු වල ඔය කොටස් ඇහෙනවා දැන් ඒ දුර අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආරාධනා චිත්‍රපටයක වගේ විවිධ රූප රාමු ඔහුගේ තනි අත්දැකීම් එකතු කරගෙන තියෙනවා අර මාලනී පොන්සේකා සහ රවින් රන්දිනිය යනවා එක තැනකදී එඩි රංජිත් කුමාර මහත්මයා තමන්ගේ අර කැඩිලා බිඳුළු ගිය ගේ බලන්න එතන යනකොට මාලනී අර අඩි අඩි පාර දැකලා අඬනවා හැබැයි ඒ ඒ කොටස ඔහු උපුටා ගන්නෙ තමන්ගේ ජීවිතෙන් තමන්ගේ දියණියගේ අඩි සලකුණ ඔහුගේ ගෙදර සලකුණු කරලා තියෙනවා මෙන්න මේ අත්දැකීම් සම්ප්‍රදායත් එක්ක පුවත්පත් කලාවේ ඉහළට එන මේ අපේ කතානායකය සෝමවීර සේනානායක 72 නවයුගයේ අලුත් කරනකොට පුළුවන් තරම් මේ ඊටපු ජේෂ්ඨයන්ගෙන් ප්‍රවීණයන්ගෙන් වැඩ ගන්නවා. එතනදී එඩි රංජිත් කුමාර මහත්මයා මට විස්තර කරන්න පණ්ඩිත අමරදේවයන්ගේ නාද සිත්තම් කියන පොත සම්මානිත කෘතියක් නේ. ඒක රාජ්‍ය සම්මාන හම්බෙච්ච කෘතියක්. හැබැයි මේ කෘතිය ලිව්වේ ඔබතුමන්ලාගේ උත්සාහය නිසා. ඒක ලියන්න කැපවෙච්ච හැටි. දැන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් සුරේ මතු කළේ මොකද සෝමවීර සේනානායකයන්ගේ තෙලිනාට්‍ය එහෙම නැත්නම් චිත්‍රපටි සාහිත්‍ය විශේෂයෙන් සාහිත්‍ය පැත්ත අගේ කළා මිසක් ඔය වගේ පුවත්පත් ජීවිතයේ කවුරුත් අගේ කළා නැහැ. මොකද මේක පුළුල් ක්ෂේත්‍රයක් අනාගතයේ නවක පරපුර අතින් වේතු දෙයක්. මොකද 1972 නවයුගයේ පත්තරේ නවයුගයේ සංගරව පත්‍රයක් වශයෙන් පටන් ගන්න. මේක මම හිතන්නේ විශ්වකෝෂයක් කර්තෘ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා වුණාට මේ විමලසිරි පෙරේරා මහත්තයා වුණාට මේක සම්පූර්ණයෙන්ම කළේ සෝමවීර සේනානායකයන්. ඔහුගේ සහායට ඩැනි තමයි මම ඇත්තටම. ඉතින් ඒ නිසා එතනදී ඔය කාලය තුල අපි විවිධ මේ අංග ඇතුළත් කළා මේ පුවත්පත්. ඒ කියන්නේ අපි දිනදිනා හවසට මේ වැඩ ඉවර වෙලා අපි යනවා මේ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ පරිවර්තකයන්ගේ ගෙවල් වල ගිහිල්ලා අපි විදේශීය කතා ඉල්ල ගන්නවා. ඒ පී ගුණරත්න, සිරිල් සී පෙරේරා ඒ වගේ අය. ඒ වගේම දයානන්ද ගුණවර්ධන, මහගමසේකර ඒ වගේ අයගේ කෙටි කතා මම ගුවන්විදුලියට සම්බන්ධකමක් තිබුණේ හින්දා මමත් ගේනවා. සේකර මහත්තයා මුල් යුගයේ කෙටි කතා ලියුවේ නෑනේ. නෑනේ. ඔබ මොනවද මම බලෙන් ලියවන්නේ මේ. ඔව්. එතකොට ඒ චිත්‍ර අඳින්නේ මමයි. ආහා. නව යුගයේ පත්‍රය. ඉතින් මට මේ අවස්ථාවේ මතක් වෙනවා දැන් සෝමසේනනායක මහත්තයා මේ නව යුගයේ කරන ගමන් සරසවියත් කරනවා. සරසවියත් ප්‍රධාන උපකර්තෘ මේකත් ප්‍රධාන උපකර්තෘ. එතකොට මම උපකර්තෘවරයෙක් හැටියට වැඩ කළේ. එතකොට 1972 මට හොඳ මතකයක් තියෙනවා සෝමවීර සේනානායක මහත්තයා අමතක වෙන්නේ නැතිම සිද්ධියක්. ඒ කාලේ සරසවිය පුවත්පත 115,000 අලවියක් තිබුණා. එක්තරා පොසොන් පෝය දවසක මේ සෝමවීර සේනානායක මහත්තයා අපේ කලා සංස්කාරකවරයෙක් හිටිය නිමල් පෙරේරා අභිවර්ධන කියලා එතුමා බොහොම ඇසූ පිරුතෙන් ඇති කෙනෙක් ඔහු එක කතා කරලා කුඩුකුඩු ගහනවා ඇහුණා මට. දැක්ක මම මොකද්ද කියලා දන්නේ නැහැ. පස්සේ මාව මට කැඳවලා කිව්වා මේ පාර සරසවිය පුවත්පතේ පිටකවරේ පොසොන් චිත්‍රයක් අඳින්න කියලා මට කවරේ. දැන් ඔබ හිතන්න අද වගේ පත්තරයක පොසොන් කවරයක් දැම්මොත් සිනමා පත්තරයක අලවි වෙනවද නැහැනේ. 1972 115,000 අලවි වෙන පත්තරේ මගේ පොසොන් චිත්‍රයක් දැම්ම ඒ සඳහා අනුබල දුන්නේ සෝමවීර සේනානායකයන්. මොකද ඒ තරම් බය නැති
තීන්දුව తీරන ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ කාලේ ඒ පත්‍රයේ එන්න එන්න විද්‍යාලයන් අතර විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල හරි අලවියක් තිබුණා නවයුගයක් සරසවියක්. ඉතින් ඒ පිටිපස්සේ හිටියේ මේ සෝමවීර සේනානායකයන්. ඉතින් මොකද දැන් ඒ අතරේ ඔබ කිව්වා වගේ ওই කතා එතුමා ලියන එක මං හිතන්නේ එතුමා තමයි ලංකාවේ කතා උල්පත මං හිතන විදිහට. මේ මොකද මේ කතා ඔක්කම මේ ඔය එතුමාගේ ජීවිත කතාවේ තිනවා මේ ඉස්සෙල්ලම කියන්නේ මට. मुहूद अदर तनक वेला मलपनी बीबी मे अभी मे खता मट युम की मिहिमं कथावा लिव्वा मे कथाव दिल दतर वेला मेतर रंजित मुखद हिता इध मट लुक गौरव के मुखद मट वडा भूम निर्माण शक्ति की मगे अपना मित्र मगे पुद्गलिक जीवित उपदेशक मित्रिया सहोदर अक्म इध मगि दिख मे सोमी मेक मिहिम होने दिखे हर गेट हर गेल ඒක ඇත්තටම ඊට පස්සේ ගන්නේ යා ඒකට තවත් දේවල් ඇතුල් කරලා ඒක එතනින් එහාට ගෙනියනවා. ඉතින් ඒ ඇත්ත වශයෙන්ම ඔය හැම නව කතාවක් හැම ටෙලි නාට්‍යයක්ම හැම චිත්‍රපටි කතාවක්ම ඉස්සෙල්ලම බලලා තින්නේ මම. ඉතින් මම කියන ආලම්බර වෙනවා මොකද එක අතකින් පොත් කවර අඳින්න නිසා මුලින්ම කියනවා ඒ පොත. නැත්තම් පිර නාටක සහ චිත්‍ර කතා හෝ චිත්‍රපටි කතා ඔක්කොම ඉස්සෙල්ලාම මම කියන්නේ ඉතාම සුන්දර හවස් භාගයකදී ඉතින් ඒවා හරි ලස්සනට ඉතින් මම ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා මේ තරම් මේ කතා උල්පතක් මේක මේ කොහොමද මේ කතා ගලා එන්නේ කියන්නේ දැන් අර මම මේ මේ අමරදේවයන්ගේ නාසිත්තම් වලින්ම පටන් ගත්තා එතුමා මේ මේ කෘතියම සඳහන් කරලා තියෙනවා මොනතරම් අමාරු වුණාද මේ ලිපිය සම්පාදනය කරගන්න කියලා නේද ඉතින් ඒ වගේ මේ වටපිටාවක් තියෙන හැබැයි ඔය ඔය සමහර වෙලාවට සුරේ දැන් අමරදේව මහත්තයා විවේකේ නැත්තම් අපි යවනවා මේ ඒක මේ ඉන්ටර්වියු කරලා වගේ ගන්න. ඔව්. ඒ කියන්නේ මේ කියවන පිට ලිවීම. ඒ වගේ කළා කොහොම හරි පත්තරේ දැන් තව එකක් තමයි එතුමා කවුරුත් දන්නේ නැති එකක් මම හිතන්නේ පත්තර ලෝකෙත් දැනගන්න ඕනේ විමල සිරිපෙරණ මහත්මයා මේ සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වුණාමත් කර්තෘ වාක්‍ය හැමදාම ලිව්වේ හැම සතියෙම ලිව්වේ එතුමා. සොමිරි සේනාගේ මාත. ඔව්. එතකොට දැන් දැන් සමහර වෙලාවට विविध विषया मेक साहित्य इनमें तदलेस देशपालनीकरण विलातिबुन अवस्था वाले कालीन प्राश्न योट ये देशपालन तीन प्रवाह ये वगे दिग कत्वाक्यक्लो कितन तर लेने वगे मंगता मतवेला न कोहे वाले मम पुद्गलिक वसूल कर पुनसा मे मट की मुकद इतमा मे බොහොම දුරදක්නා ඥානයත් අනිත් එක පුද්ගලික පැත්තකින් බැලුවත් ඉතම ගොඩක් ගෝලියව හැදුවා. ඒක තමයි ලොකුම දේ. මම ඇතුළු දැන් මම ගින් ගත්තොත් සුසිල් ගුණරත්නලා අනුර රාජගුරු බණ්ඩාරලා ඔය හිටපු ඒ પરම්පරාව පසුව වුන් කතරවරු වුණා. ඔව්. ඒක කොහොම එතුමාට කතරුකම ලැබුණා සරසවි. මටයි රාජගුරුටයි සුසිල්ල හම්බුණා. එතුමා නවීගේ කතරුනේ. නමුත් එතුමා එහිම මේ දහ මේ අපි අපිව හැදුවා කියන එක මොකද සමහර අය එන නවක පරපුරට තරුණ ළමයිට උදව් කරන්නේ නැහැ. මුන් එක පාරටම මේ මේ ඝාතනය කළා දාන්නේ. දැන් නොදන්න කෙනෙකු වුණත් කියනවා දැන් මේ ප්‍රවෘත්ති කොහෙද සැඟවිලා තියෙන්නේ. එතනින් ප්‍රවෘත්ති අරගෙන මේ විශේෂාංගය ලියන හැටි බව කියන්නේ මුල්ම ගුරුවරු දැන් මෙතුමා කිව්වා මෙතුමත් ඉගෙන ගත්ත නිර්මාණ මේ පාට මාලාවක් කද කිලා නමුත් අපිට ඒ භාග්‍ය ලැබුණා මුලින්දලම මේ මේ ඒක පාට මාලාවක් වශයෙන්ම හදාරන්න. ඔව්. දැන් ඔය කියන මේ අලුත් පරපුර හදාගෙන යන වගේම මඩවලේ රත්නායක දයානන්ද ගුණවර්ධන මහගම සේකර ආර්.ආර්. සමරකෝන් සුගතපාල සිල්වා ඩී.බී. කුරුප්පු ආදීන්ගේ කෙටි කතා සහය නිර්මාණ විශේෂයෙන් ඩී.එෆ්. කාර්යකරුවන්ගේ මේ අර දශක සතක මතක ලියන්න පවා ඔහු මේ මේ උද්දීපනය ඇති කරනවා. තව එකක් කියන්න දෙන්න දැන් ඔබ අපි දැන් ගීත කීපයක් ඇහුවා සත්වෙනි දවසේ. ඔව්. මොකද එතුමා හරියට තරුණ පරපුරෙක අතහිත දුන්න කෙනෙක්. දැන් අනුරාධපුරේ
මරිතින නිර්මාණසේයා කියලා තිබුණා සේනා ඔව් සේනා දැන් ඒකේ හිටපු අයව එළියට ගන්න හරියට උත්සාහ කළේ සුසිල් ගුණරත්න විමල රත්න අධිකාරී එතකොට රන් හොටි ඔය වගේ ගොඩක් පිරිස හිටියා අපි ඒ ගම වලට මාවත් එක්කන් යනවා ඉතින් අපි අනුරාධපුරේ ගිහිලා ඔය කවුද මේ විමල රත්න අධිකාරී ගේ ඉස්සරහා තියෙන අර වැවේ නාලා මේ ඉන්න ඒක අවස්ථාවක තමයි ඒ ගමට මේ මේ අහිකුන්ට කිව්වාවේ ඒ අහිකුන්ට කිව්ව බලන්න ගියා ඔව් ඊට පස්සේ එම මාත් එක ගියේ එකපාරයි ඊට පස්සේ දෙතුන් ගමනක් එතුමා ගිහිල්ලා ඔය අබ්බඩාලා කොම හම්බේලා කතා දෙකක් ලිව්වා එකක් තමයි මිහිඳුම් සීන එකක් සත්වනිදන් සත්වනිදන් හරි ඉන්දේ භාෂාව ගැන ඔය කියන කතාවත් එක්කලා මිහිඳුම් සීන පැත්තට යමුද පොඩි සටහනක් මට එකතු කරන්න දැන් මේ මේ පත්‍ර කලාව කිව්වා වගේ මිහිඳුම් සීන ආකෘතිය කොයි වගේද කියන එක ඔව් දැන් මොකද ඇත්ත වශයෙන්ම ඒක සරත් දසනායක මහත්මයා තමයි නිෂ්පාදකවරයාත් සංගීත අධ්‍යක්ෂකවරයාත් එතුමාට උනන සංගීතමය චිත්‍රපටයක් කරන්න ආහ දයා විමලවිර කියන්නේ ලංකාවේ හිටපු ඉතාමත්ම දක්ෂ මේ මෑතකදී අභාවයට ගිය හොඳ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වගේම මේ කැමරා ශිල්පියෙක් ඔහු තමයි මේක නිර්මාණය කළේ එතනදී ඕනුණා උන්ට ලංකාවේ ඒ කාලේ හිටපු ජනප්‍රියම නළු නිළියවල මේ මාලනී සහ විජේ සහ මාලනීව යොදලා මේ අයිකුන්ටික කතාවක් මේ නිර්මාණය කරන්න හිටියේ දැන් සත්වෙනි දවසේ ඉත ඉස්සෙල්ල කලේ ඒකෙදි මාල්නී සහ සනත් ගුණතිලක තමයි ඒක රංග පෑවේ නමුත් එත මං හිතන්නේ මිහිඳුම් සීනේකේ තියෙන ප්‍රේමාන්විත බොහොම නිකන් ශෝකාන්තයක් අර චිත්‍රපටියේදී ඒ ඔවුන්ගේ ගතිපැවතුම් ඔවුන් දඬුවම් දෙන ආකාරය ඒ අහිකුන්ට කිව අතර ඒවා හොඳට විග්ලේෂණය කළා පරිශන කළා ලියපු චිත්‍රපටි කතාවක් निष्पादनीय संगीत अध्यक्षनेीन सार्थक विनवाद किचार ज्योतिपाल मुल्वरट सरसवि सम्मान हिमिकर गायन शिल्पी आट हिमि ये गौरव एकतुवेन्नी मेहदुम सीन चिट्टपाटिया तुले ओह गायन सरा सदे गीत दंगपी गौरव हिमपिटी मरगने विल्ला उदाहरण को गीते गायन अवस्था उदाहर गायन सुधान बे वेलीला
සෝමවීර සේනානායක මහත්මයා එක තැනක තමගේ ජීවිත කතාවේ සටහන් කරනවා අපේ ජීවිත මෙහෙවුණු ලබන්නේ අප විසින් නොව දෛවය විසිනි මිනිසෙකු උපදින විට ඔහු යන මාර්ගයේ තීරණය වන්නේ යන මතය මම තදින්ම විශ්වාස කරමි කියලා. ඔය විශ්වාසය අරගෙන එනවා තමගේ ජීවිතයට. අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ පොඩි කාලේ ඉඳලම ඒ ගම්මේ ආතගෙන් ලැබිච්ච ඒ දර්ශනයත් එක්ක ජාතක කතා පොත ඔළුව උඩ තියාගෙන යන පන්සලට ගිහිල්ලා ජාතක කතා පොත ශබ්ද නගා කියවන සෝමවීර සේනානායක පසු කාලීනව අඳුරට පහනක් නමින් කෘතියක් එකතු කරනවා. මේ කෘතිය ඇතුලේ මේ බුද්ධ ධර්මය ආශ්‍රිත කරගෙන තමන්ට කරන්න පුළුවන් උපරිම දේ ඔව් සතහන් කරන පූර්ණික පූර්විකාවේ අන්තෝජටා බහිජටා කියන විසුද්ධි මාර්ගයේ ගාථාවෙන් සටහන් කරන්නේ අතුලත් අවුලක් මේ පිටතත් අවුල්ය සත්වයා අතුලතින් සහ පිටතින් මඩිනාලද අවුලෙන් පීඩා විඳි එසේ හේයින් මම ඔබ ਵਿਚාරමි අතුලත් පිටතත් වැළඳගත් මේ අවුල කවුරෙකු විසඳයිද ඔහුගේ විසඳීම වෙනුවෙන් රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කරනවා මං කැමති ආචාර්ය වනිත බිසුන්දර මහත්මාරණනි සෝමවීර සේනානායක සහ බෞද්ධ දර්ශනය රූපහානි තිරේ ඇතුලේ කතා කරනවා නම් උඟක් වටිනවා මේ වගේ අවස්ථාවක. ආනන්දබේ නායක අධ්‍යක්ෂණය කළ සංසාරී පිය සටහන් කතා මාලාවේ දයරත්න රටගෙදර නිර්මාණය කළ සිත නිවන කතා පාරමිතා කතා පෙළ මේ විදිහට බැලුවම දෘශ්‍ය මාධ්‍යයට ගෙනෙනවා බෞද්ධ සාහිත්‍ය විශේෂයෙන්ම ජාතක කතා පොත් වහන්සේ ජාතක කතා පොත අවුරුදු 10දී කියවපු ළමෙක් කියලා නේ තුමා ලියලා තියෙන්නේ. එතකොට ඊට අමතර සියලු දේවල් කියවලා තියෙනවා. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් වගේම ඉංග්‍රීසි භාෂාවෙන් උකහාගත් දැනුමත් එක්ක එතුමා පරිශකයෙක් වගේ ජනශ්‍රුති ජනවහරත් ඇසුරු කරලා තියෙන බව මේ නිර්මාණ සියල්ල අධ්‍යයනය කරන විට පේනවා. එතකොට මේ ලේඛකයාණන් ආභාසය ලබනවා සත්‍ය ජීවිත අද්දකීම් තමන් ඇසු දුටු වටපිටාවේ ඇහු පුරුද්ද දුටු පුරුද්ද කළ පුරුද්ද පළ පුරුද්ද කියලා කියනවනේ ගැන සහෝදරයා පැවසුව. එතකොට මට මතකයි එක තැනක මා නිවැරදි නම් ඒඩී රංජිත් කුමාරයන් සමග මහගම සේකරයන්ගේ අවමගුලට සම්බන්ධ වෙනවා තුම්මං අන්දි. මේ මහගම සේකර නොදුටු මිනිසුන් ඇවිල්ලා එතුමාට ගෞරව දක්වන හැටි බලාගෙන හිටියා. එදා දැඩි කම්පණයකට පත් වුණා කියලා ලියලා තිනවා නිතර නිතර ඒ ගැන සිහි වෙලා ඒ චරිතය යම් කිසි අංශු මාත්‍රයකින් ආභාසය ලැබලා තිනවා බලදේවගේ චරිතය ගොඩනගන්න. මට ඒ කොටස කියවන්න ඉඩ දෙනවද? මාමලපසු සොහොන් කොටේ දුග්ගීයක් ලියුණු මැනවැයි ගීතය රදාවාන තුම්බන් හන්දියේ වාදනය වෙමින් තිබියදී මලහිරු බසිනා සැන්දෑ යාමේ ඔහු අපගෙන් සමුගත්තේය. දුග්ගී ලිවීමට නොහැකි මගේ සිතට යසෝරාවේ නම් කතා වස්තු බීජය ඇතුළත් වූයේ එදින රාත්‍රියේ. ඒ කියන්නේ ධම්මපදය නිතර කියවපු බව එතුමා මා සමගත් කියලා තිනවා. අර උට්ටානවතෝ සතිමතෝ කියන ගාථාවෙන් තමයි යශෝ යශෝභි වඩ්ඩති කියන එක තමයි යශෝරාවේ කියලා සකස් කරලා ගන්න. ඒකට මුළු බෞද්ධ සාහිත්‍යයම අපිට පුළුවන් විදිහට හොයාගත්තොත් පොතපත සෝමවීර සේනානායක මහත්මයා ඇසුරු කළා ආභාසය ලැබලා තියෙන ඒවා තමයි ඔබ දැන් ඔය පෙන්නපු අඳුරට පහනක් යනාදී සියලු පොත්පත්වලට එන්නේ. ඉතින් මම කාලය ගත වෙන නිසා කෙටියෙන් තව දෙයක් කියන්න කැමතියි. අපි පන්තිවලට පැමිණෙනකොට එතුමා ආචාර්යවරයෙක් වශයෙන් ඉතා පිරිසිදුවට සටහන් ලියාගෙන ආවා. මං හිතන්නේ ලේක් හවුසියේ වැඩ කරනකොටත් ඩිමයි කඩදාසි හරි මොන හරි කඩදාසි වල අත්තකුරු ලස්සනට පිළිවෙලට ලියලා තිබුණා විස්තරාත්මකව. එතකොට ජීවිතය තුලත් මම එතුමාගේ පොත්ගුලට ගිහිල්ලා තියෙනවා ඒවා හරියට ලස්සනට පිළිවෙලට තියෙනවා වාඩි වෙන පුටුව මේසේ ඒ කටයුතු කතා කරනකොටත් හරි ලතාවක් තැම්පත් බවක් සංසුන්කමක් තිබුණා. ඒ ඉවසීමේ ගුණයත් එක්ක පාණ්ඩිත්‍යය කවිත්වය එකට වැඩිලා තියෙනවා. ඒ ආභාසයේ පසුබිමේ තියෙන්නේ ඔය අපි දැන් කතා කරපු බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ ත්‍රිපිටකය ඇසුරු කිරීමේ ධර්ම දර්ශනාදී සියලු දේවල් වල සංකලනයක් කියන එක තමයි මට හිතේ. මේ 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 කතාබහේ අපිට ගැඹුරට යන්න හුඟක් තැන් තියෙනවා. අපි මේ ස්පර්ශ කරනවා පමණයි. ඇත්තටම ඔහුගේ නාට්‍ය වංශ කතාවේ එන මේ පිටපත්තිකම කියෙව්වොත් සෑහෙන වෙලාවක් යනවා. ඉඩ තිබුණොත් අවසානයේට පෙර ආතුව අපි ඒට එකතු කරගනිමු අවස්ථාවක්. මම කැමතියි මේ වෙලාවේ සත්වෙනි දවසේ චිත්‍රපටයේ
කලාශූරි ලතා වල්පොල ගායනා කරපු ගීතයක් ඔබට සමීප කරන්න. මේ අත්දැකීම ඔහුගේ චිත්‍රපට පසුබිම් රචනය පිළිබඳ නැත්නම් තිර රචනය පිළිබඳ කතා කරනවා වගේම කතාව දෙබස් මතු කරනවා වගේම ඒ ඔස්සේ ඔබව මේ සිනමාව බලපු උදවිය මේ හා සම්බන්ධ කරන්න මම හිතනවා මේ ගීත හරි වැදගත් වේවි කියලා. අපි රස විඳින්න. Thank you.
ජීවිතයේ තමන්ගේ භාෂාත්මක ඥාණයෙන් කියවීම මොනතරම් සෞන්දර්යාත්මකෝ සහ ඉතාම ලතෙත් විදිහට සෝමීර සේනානායක මහත්මයා ඉටු කළාද දූදරුවෝ කියවනකොට දූදරුවෝ බලාගෙන ඉන්නකොට මේ දේවල් අපිට හැඟුණු අවස්ථා බොහොමයි මොකද කොටස් 230ක් විතර ප්‍රචාරය වෙච්ච ටෙලි නාට්‍යයක් දූදරුවෝ ලියනකොට ඔහු සටහන් කරනවා වැඩිහිටි නිවාසයකට යන විට මහලු මවක් මිදුලට වී බලා සිට තම පුතුයයි වරදවා වටහාගෙන මා සිප වැළඳගත්තාය තවත් වෙනක වැඩිහිටි මවක් තමාට ලැබුණු රස කැවිලි කොට්ටයට තබාගෙන සිටියේ මුණුපුරෙකුට කවදා හෝ පැමිණ ලබා දෙන තෙක්ය පුතෙකු මාසකට වරක් පියා බැලීමට පැමිණියේ විස්රාම් වැටුප් ඉල්ලාගෙන යාමටය දූදරුවෝ ටෙලි නාට්‍යයේ ආච්චි මිනිපිරි සම්බන්ධයේ ගොඩනැගීමට මට මේ අත්දැකීම් උපකාරී විය දූදරුවෝ සෑම දර්ශනයකදීම සෑම රූප රාමුවකදීම සෑම සංවාදයකදීම මා ලිව්වේ අර්ථවත් පණිවිඩයක් ලබා දෙන අයුරිනි ආදර්ශය මග පෙන්වීම පෞලේ සබත්තා ගොඩනැගීම උපදේශණය එහි අරමුණ විය ඒ දූදරුවෝ මම එතනින් එනවා බලදේවගේ ලෝකේ මෙන්න මේ කොටස පමණක් කියවන්න මහාචාර්යතුමනි මේක ඔබට වැදගත් ප්‍රධාන පාර දිගේ අතුරු පාරවල් දිගේ නියරවල් දිගේ පාසල් දෙස එන සිසුන් දෙස බලදේව බලා සිටියේ මහත් ආස්වාදයෙන් යුතුය බැලවන් කන්ද උඩින් පායා ආ හිරුගේ ආලෝකය රන්වන් පැහැයින් යුතුව පාසල් භූමිය පුරා පැතිරෙන ඒ ආලෝකයට හසු වූ පිනිබිඳු මිනි කැටසේ දිදුලුනේ මං හිතනවා සාහිත්‍යයේ සහ මම මේ සාහිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ අද මෙතන ස්වාධින් රූපවාහිනී කටයුතු කරන සහ වෙනත් රූපවාහිනී මාධ්‍යවල කටයුතු කරන මේ සියලු දෙනාම පිටපත් රචනයේදී තමන්ගේ ගුරු කරගත්තේ මුල්ම ගුරුවරයා වුණේ සෝමවීර සේනානායක මහත්මයා. එතකොට රංගන අභිෂේකයේ ලැබපු ඔබතුමන්ලගේ પરම්පරාවේ උදියටත් ඒ සීමයි. මේ වැඩසටහනේ සමස්තය ඇතුලේ අපි ඔබේ සහෝදරයා හොයාගත්තද මහාචාර්යතුමනි? ඔව් පැහැදිලිවම. මොකද මේ ඇත්ත වශයෙන්ම මගේ සහෝදරයා ඔය තිර රචනයේදී එහෙම නැත්නම් ග්‍රන්ථකරණයේදී චිත්‍රපට තිර රචනයේදී ටෙලි නාට්‍ය තිර රචනයේදී එතුමා දරපු දර්ශනයක් තිබ්බා. මොකද ඒක එතුමා මාත් එක්ක කියලා තියෙනවා. එතුමා ඕනම කතාංගයක් ලියලා එතුමා බලනවා මේ කතාංගය මගේ අම්මට තාත්තට කියවන්න නරඹන්න පුළුවන්ද? මගේ බිරිඳට නරඹන්න පුළුවන්ද? මගේ දරුමල්ලන්ට නරඹන්න පුළුවන්ද? මගේ මුණුබුර මිනිබිරියන්ට නරඹන්න පුළුවන්. එකට ඉඳගෙන. ඒක තමයි එයාගේ රාමුව. මෙන්න මේ මේ විස්තීර්ණ පවුලකට එකට ඉඳගෙන නරඹන්න පුළුවන් නම් විතරයි එයා යම් දෙපසක් යම් රූප රාමුවක් ඇතුල් කළේ. මේක තමයි අපේ සංස්කෘතිය සීමාව. මේක හුඟක් විවේචනයට ලක් වුණා බොහෝ දෙනෙක්ගේ. මේ මේ මේක රාමුව කොටු වෙලා කියලා. හැබැයි එතුමා අදහපු දේ තමයි අපි මේ මහා සංස්කෘතියක මේ 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 විද්‍යුත් මාධ්‍ය තුලින් මේක බිඳ දමන්න හොඳ නැහැ කියලා. ඒක නිසා එතුමා මේ ඔය ඔය තිර රචනයේදී මෙන්න මේක අකුරටම පිළිපැද්දා. මං හිතනවා ඒක නිසා මං හිතන්නේ මේ ඒක තුලින් තමයි අර අපිට දැනෙන දේ පෞලිය අයට එකට ඉඳගෙන බලන්න පුළුවන් දේ. ඒකම වෙන්න ඇති එතුමාගේ ටෙලි නාට්‍ය මේ සිනමාපට එවගේම මේ මේ නවකතා කෙටි කතා මේ සියල්ලම මේ තරම්ම ජනප්‍රිය වෙන්න සහ ඒ වගේ මේකේ ශාස්ත්‍රීය ගුණයක් රැකගෙන ජනප්‍රියත්වයේ ගරගන්න පුළුවන් වෙන්න හේතුණා කියලා මම විශ්වාස කරනවා. ඒ සටහන් එක්ක අපිට සෝමවීර සේනානායක මහත්මයාගේ වපසරිය හැකිපමණ මේ හෝරා දෙක කාලය ඇතුලේ වටකරන්ඩ වැටබඳින්න පුළුවන් වුණායි අපි විශ්වාස කරනවා. එහෙම කරන්න බැරි බව අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. සෝමවීර සේනානායක මහත්මයා කියන්නේ තමන්ගේ නිවසේ හිමිදිරි පාන්දර 4ට අවදි වෙලා දහවල් දක්වාම ලියලා ඊට පස්සේ හවස 3ට විතර ආයේ ලියන්න පටන් අරගෙන මධ්‍යම රාත්‍රිය දක්වාම තමන්ගේ රචනා කලාවේ යෙදුණු චරිතයක් ජීවිතේ පුරාම කළේ ලිවීම. ඒ ලිවීම ඔස්සේ ඔහු සමාජයට දර්ශනයක් එකතු කරපු චරිතයක්. බලදේවගේ ලෝකේ අන්තිම පිටුවේ ශ්‍රියන්ත මිනිස් මහත්මයා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඔහු දරුවන් දෙස බලන් සිටිනවා. ඒ සියලු දරුවන් වෙනුවෙන් අවසාන වාක්‍යයක් එකතු කරනවා. මේ සියලු දරුවන් තමාගේ ඥාතීන් නොවේදයි බලදේව සිතුවේය. ඔහු මහත් වූ දයාවෙන් යුතුව ඔවුන් සියලු දෙනා ලෙස ආදරයෙන් බැලුවේ. මං හිතනවා අද මෙතන සෝමවීර සේනානායක මහත්මයා නොහිටියට ඔහු ආදරයෙන් බලපු දරුවන්ගේ සහභාගීත්වය මෙතෙන්ට තියෙනවා. ඒ දරුවන් වෙනුවෙන් මම කැමති සමාප්ති සටහන ඔබතුමා ලබා දෙනවා.
සුරේ ඇත්තටම මං හිතන්නේ මම අර කිව්වා වගේම මගේ ජීවිතේ ගුරුවරයා පමණක් නෙවෙයි මගේ දෙමව්පියෝ වගේ එතුමා මාව යෝජනා කළා එතුමාගේ නිර්මාණ කාර්යයට ඒ යෝජනාව තිත්ත කුසලාන අමෘතය වගේ පානය කරන කාරණාවක් තමයි නමුත් මේ ගමන යන්නට අවශ්‍ය හයිය හත්තිය මහා දැවැන්ත කාරණාවන් ලෙස එතුමා මට ලබා දුන්නා එතුමාගේ නිර්මාණ කාරණා පෙළේදී එතුමාගේ පළවෙනි මාලා නාට්‍ය මම රඟපෑවා එතුමාගේ අවසාන මාලා නාට්‍ය මම රඟපෑවා ඒකයි විශේෂ පළවෙනි එක පලිගුමැණිකේ අවසාන එක රන් බැඳි මිනිස්සු එතකොට පලිගුමැණිකේකේ තාරුන්නේ රඟපාපු මම රන් බැඳි මිනිස්සු නාට්‍යයට එනකොට වෙද මහත්තයා වයෝ වෘද්ධ වෙද මහත්තයෙක්ගේ චරිතයක් මට දුන්නා මං හිතන්නේ එතුමා දකින්නට ඇති මොවුන් යන මාර්ගය යම්කිසි හයියක් හත්තියක් දෙන්න ඕනෑයි කියන කාරණාව. ඒක නිසාම මගේ ජීවිතයේ සුවිශේෂම චරිතය සෝම්වීර සේනානායකයන් කිව්වොත් නිවැරදි. මොකද එතුමා පුවත්පත් කතුවරයෙක්, ඒ වගේම ගීත රචකයෙක්, ටෙලි තිරකතා රචකයෙක්, චිත්‍රපට තිරකතා රචකයෙක්, ඒ වගේම හොඳ ගැමියෙක්, හොඳ මිනිසෙක්. මේ හේතුව නිසාම मगे विवाहेदी मगे पार्श्वे साक्षिकरुआ ऊयेद सोमवीर सिन्हा नायक एक मंगित मे मुहूर्त मटाय अतिशय विशिष्टाई अतिशय हंगिम बराय मम इतुमा अपात्र सिटिया नाम तव गुडाक देवल अपे टेलीविजन माध्य तुल टेलीनाट्य माध्य तुल करानड तिबुनाय अपट दंगित नमुत केसे वेतत टेलीनाट्य निर्माण वेदींगे संसदे අනුශාසකවරයෙක් කැටියට වසර ගණනාවක් වැඩ කටයුතු කළා මට මතකයි මේ ටෙලිනාට්‍ය සංසදීය පිහිටවල පළවෙනි රූපාණි සාකච්ඡාවට මමත් සහභාගී වුණා සෝමිර සේනානායක මහත්මයාත් සහභාගී වුණා ඩග්ලස් සිරිවර්ධන මහත්මයාත් සහභාගී වුණා නාලන් මෙන්ඩිස් සෞර්ධයාගෙන කියන්නට ඕනේ මොකද එතුමාගේ පිටපත් වැඩි ප්‍රමාණයක් අතර සැරිසරුවේ එතුමා ඒ සැරිසරන ආකාරය අනුව බොහෝ චරිතවල අතරේ මමත් ඒ එතුමාගේ ලියවිල්ල තුල සැඟවී සිටියා. ඒක නිසාම මං හිතන්නේ ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක රංගපාණ්ඩ අවස්ථාව ලැබුණා. ප්‍රේක්ෂකාගාරයට අපුව උසවා තබන්නට එතුමා දක්වපු සහයෝගය හයිය හත්තිය මහා විශාලයි. එතුමාගේ ජීවිත කතාව පුතේ අවසානයේ ලියලා තියෙන්නේ සංසුන් දිවිපෙවිතේ සන්තුෂ්ටිය පවතී. සන්තුට්ටි පරමං දනං කියලා. අපේ පරම ධනය ලැබිය යුතු අවදිය පැමිණ තිබේ. අපි තවමත් සංසාරයේ ඇවිදිමින් සිටින්නෙමු. එතුමා මියයන්ට කලින් එතුමාගේම අකුරෙන් ලියපු මේ කෘතිය අපි දැන් යලි යලිත් පාවිච්චි කරනවා. මං හිතන්නේ එතුමා සංසාරයෙන් එගොඩ වෙලා. හැබැයි එතුමා අපිට හොයන්න කියලා ඉතුරු කරලා දිය කාරණාව තාම ඉතිරි. සන්තුට්ටි පරමං දනං අපි තවම සංසාරයේ ඇවිදිමින් සිටින්නේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්න අපි මේ සූදානම් වෙන වෙලාව ඔබ සියලු දෙනාට අපේ ශිෂ්‍යව නාමගේ ස්තුතිය මනෝජ් පීරිස් මහත්මයා ඇතුළු අපේ වාද්‍ය වෘන්දයට සමු ගැනීමට අපි තෝරාගත්තේ සත්වෙනි දවසේ හරි ලස්සන ගීතයක් ධනපාල උඩවත්ත සූදානම් ගීතය ගායනා කරන්න कटल करला
කන්නක සිඳා දේ රැහෙන්නේ ආයිලේ තල්පත්ති කටල් කරන කන්නක සිඳා දේ රැහෙන්නේ පොහෙද Bayatne, andatça bayatne.